සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි, ජීවිතය නැමැති මේ මහා ඝන අන්ධකාරයෙන් ඈතර වන්නට අපට තියෙන එකම මඟ ලෞතුරු ශ්‍රී සද්ධර්මස්කන්ධය. මේ එකම මඟ ඔබට පුරා පැය 24ක් සම්නිවේදනය කරන බෞද්ධ රූප වාහිනිය සූදානම්. තවත් එවැනි උතුම් ධර්මානුශාසනාවක්, පුණ්‍යවන්ත බණ අහන හෝරාවක් ඔබ වෙනුවෙන් තායාද කරන්නට. සුපින්වත්නි, අද දවසේ මේ උත්තරීතර ධර්ම දානමේ පින්කම ලෝකයාටම බෙදා හදා දෙන්නට අපගේ ගෞරවාන්විත ආරාධනාව පිළි අරගෙන බෞද්ධ රූප වාහිනියේ ධර්ම සභා මණ්ඩපයේට ඉතාමත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුනා බම්බලපිටිය සිරි වජිරාරාම වාසී පූජ්‍යපාද මීගොඩ සුකිත ගෞරවනීය ස්වාමින් වහන්සේ. වහන්සේව පාදහවි වන්දනෙන් යුතුව ගෞරව නමස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. ලොව ඇති දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය. අද දවසේ මේ සත්‍යතාවය වටහාගෙන ධර්ම ශ්‍රවණයට කැමති, ඒ වගේම ධර්ම දානයට කැමති පුණ්‍යවන්ත පිරිසක් මේ ධර්ම දේශනාවට තමන්ගේ ධන පරිත්‍යාගය සිදු කරනවා. එහෙමනම් ඒ සුධීමතුන් සියලු දෙනාත් පුංචි තිරය ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාත් එකතු කරගෙන අප දැන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවද්ධති ති. අද මේ පින්වත් පිරිස හැම දෙනාම නන්දා වල්පොළ මෑණියන් වහන්සේ ඇතුළු ඥාති පිරිස, එවැගේම ශ්‍රීමාව බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය හිමාලි වීරරත්න මහාත්මනිය ඇතුළු කොට ඇති ඒ හිටපු විදුහල්පතිනීන්, වර්තමාන විදුහල්පතිතුමිය ඇතුළු ඒ සියලු දෙනා එකතු වෙලා බලාපොරොත්තු වන්නේ අද මේ ධර්ම ශ්‍රවණය කරන්න කැමති ලංකාව පුරාම පමණක් නෙමෙයි, ලෝකය පුරාම සිටින අප්‍රමාණ පිරිසකට මේ ධර්මශ්‍රවණය කිරීම සඳහා පහසුකම් සලස්වලා දෙන්න. පින්වතුනි, මේ ගාථාව ධම්මපදයේ අප්‍රමාද වග්ගේන ගාථාවක්. මේ ගාථාව ඉතාම වැදගත් අර්ථයක් තිබෙන ඉතාම වටින ගාථාවක්. මේ ගාථාව දේශනා කරන්න, මේ ගාථාව විස්තර කරලා දෙන්න කල්පනා කළේ කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයේ, ලෞකික ජීවිතයේ දියුණුව ධර්මය ඇතුලේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා, ධර්ම සංකල්පවල තියෙන වැදගත්කම කොච්චරද කියලා මේ ගාථාව ඇතුලෙන් අපට ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. අද වර්තමාන ලෝකයේ පින්වතුන්ලා හොඳට දන්නවා, හරියට කතා කරනවා මේ ගෘහස්ත කාමභෝගී ජීවිතයේ අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා, අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා යම් යම් ව්‍යායාමයන්හි ව්‍යවෘත වෙන ස්වභාවයන් මෙන්න මෙහෙම තමයි දියුණු වෙන්න ඕන කියලා යම් යම්
සැලසුම් සකස් කිරීම හරි බහුලයි. ධනාත්මක චින්තනය, නව ආර්ථික ප්‍රවණතා, නව ආයෝජනයන්, නවෝත්පාදන පිළිබඳව බොහොම බහුලව කතා කරන යුගයක් අපිට හම් වෙලා තියෙනවා. ඉතින් අනාගතයේ ඉන්න දරු පරපුරත් හැම තිස්සෙම උත්සාහවත් වෙනවා මේ වේගය ඇතුලේ, Tamanda සමහර වෙලාවට දරා ගන්නත් බැරි තරමේ වේගයක් ඇතුලේ ආර්ථිකමය වශයෙන්, භෞතිකමය වශයෙන්, ලෞකිකමය වශයෙන් ජයග්‍රහණය ලබා ගන්නේ කොහොමද කියලා යම්කිසි අරගලයක නිරත වෙන්න. ඉතින් මේ ධර්මදේශනාව විශේෂයි කියලා අපි කල්පනා කරනවා. ලංකාවේ සිංහල බෞද්ධ බාලිකාවියන් බිහි කරපු ඉතාම විශේෂ අග්‍රගණ්‍ය පාසලක සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ සමාරම්භක විදුහල්පතිනිය, ඒ නන්දා සිල්වා මහත්මිය, ඒ වගේම ආදි විදුහල්පතිනියන් කිහිප පළක්ම, විමලා මහත්මිය, වර්තමාන විදුහල්පතිනිය මාලනී හේරත් මහත්මිය ආදී කිහිප පළක්ම එකට එක තැනක තබාගෙන ධර්මදේශනාවක් සිද්ධ කරනවා මේ බෞද්ධයා මැදිරිය තුල. ඉතින් එතකොට මේ පරපුරේම, මේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරේම අභිමතාර්ථය උනේ මොකක්ද, අපේක්ෂා උනේ මොකක්ද, අරමුණ උනේ මොකක්ද, ඒක කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ සාක්ෂාත් කරලා තින්නේ, ප්‍රකට කරලා තින්නේ කියන එක හරි වැදගත්, හරිම වැදගත්. ඉතින් ගොඩාක් දෙනෙක් හිතනවා මේ අපේක්ෂාවන්, මේ ලෞකික අපේක්ෂාවන් සඵල කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නේ නව චින්තනය, දැනුම, තාක්ෂණය වගේ දේවල් විතරයි, තනකකාරීත්වය වගේ දේවල් විතරයි කියලා. මේ දේවල් ඇතුලේ පමණක් තමයි ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂා කරන්නේ. හරි ප්‍රකට පාඩයක් නේද මේ මතු රැකෙන ශිල්පෙම යුගධමන කියලා. දැන් අරක වෙනස් කරලා තියෙනවා. ඒක හරි වැරදි නෑ. හැමෝම උත්සාහවත් වෙන්නේ කොහොම හරි අනාගතේ රැකෙන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕන. ඒකෙන් තමයි අපේ අනාගතේ රැකෙන්නේ කියලා. හැබැයි පින්වතුනි, අනිත් පැත්තට පොඩි ගැටලුවක් උපදිනවා. එහෙම ඉගෙනගත්ත පමණින්, උගත් භාවයක් ලැබූ පමණින්, නව දැනුමක් ලැබූ පමණින්, නව තාක්ෂණයක් තිබූ පමණින් මිනිස්සෙකගේ ජීවිතේ දියුණු වෙනවද? මිනිස්සෙකගේ ජීවිතේ සාර්ථක වෙනවද? මිනිස්සෙක ජීවිතේ ජයගත්ත කෙනෙක් වෙනවද කියලා පොඩ්ඩක් හිතන්න තියෙන අවස්ථාව අපිට තියෙනවා. මොකද මේ ලෝකේ මහා උගත්තු, මහා ප්‍රඥාවන්ත මිනිස්සුම මහා අපරාධ කරපු අවස්ථා තියෙනවා. මේගොල්ලන්ගේ සොයා ගැනීම, මේගොල්ලන්ගේ නව චින්තනයන් ඉතාම නරක විදිහට පාවිච්චි කරලා ලෝක ඉතිහාසයේ බරපතල අපරාධයන් කරපු අවස්ථා තියෙනවා. අපි ඕන තරම් අහලා තියෙනවා භූගත මාර්ගයක බොම්බ පිපිරීමක් සිද්ධ කරලා විශාල පිරිසකට ඝාතනය කරපු අවස්ථාවන්, අර සෝකෝ අසහාර වගේ නායකයෝ. ඒගොල්ලෝ ලෝකේ එක්තරා මට්ටමක උගත් ප්‍රබුද්ධ කියලා සම්මත කරපු අය. හැබැයි ඒගොල්ලොම තමයි අනිත් පැත්තට ලෝකේ මහා විශාල විනාශයන් කරන්න දායක වෙලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට අද වෙනකොට ලෝකයේ යුද්ධය සඳහා පාවිච්චි කරන දැනුම, තව මනුෂ්‍ය පිරිසක්, තව මනුෂ්‍ය පරම්පරාවක් ඝාතනය කිරීම සඳහා ඉතාම සූක්ෂම විදිහට දැනුම පාවිච්චි කරලා තියෙනවා. ඒව නිවැරදිද කියන එක, හිරෝෂිමා නාගසාකි නගර දෙකට හෙළපු පරමාණුක බෝම්බය ඔච්චර තාක්ෂණයක් පාවිච්චි කරන්නේ නැද්ද ඒ කාලයට සාපේක්ෂව? නමුත් බලන්න අද වෙනකන් කොච්චර ජනතාවක් එහිඳ දුක් විඳිනවද, කොච්චර මනුෂ්‍ය පිරිසක් එහිඳ දුක් විඳිනවද. අද උපදින දරුව පවා ජපානයේ අංග විකල වෙලා, විකෘති වෙලා, ජාන විකෘතියෙන් පත් වෙලා උපදිනවා. අද උපදින දරුව පවා, මොකද එදා කරපේ මහා විනාශයේ ප්‍රතිඵල හැටියට මිනිස්සු ස්වභාවික සම්පත් විශාල විදිහට විනාශ කරලා දානවා. ඊට පස්සේ මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට බරපතල විදිහට ඇබ්බැහිවීමින් පවතිනවා. ඒ නෝගත් මිනිස්සු විතරක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, මිනිස්සෙකුගේ දියුණුව කියලා කියන්නේ භෞතිකව ලබන අධ්‍යාපනය, දැනුම් මට්ටම විතරක් නෙමෙයි. එතනින් එහාට ගිය දෙයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ දියුණුව ළඟා කරගන්න පාවිච්චි කළ යුතු, ඒ දියුණුව ළඟා කර ගැනීම සඳහා උපකාර විය යුතු ධර්ම සංකල්ප මොනවාද කියලා. මේ ගාථාව උන්වහන්සේ දේශනා කරන්නේ, මේ ගාථාව හරි ලස්සන ගාථාවක්. මේ පුංචි දරුවන්ටත් හරි වැදගත් එකක්. උත්හානවතු, උත්සාහවත් භාවය, නැගී සිටින වීර්යය,
සතිමතු හොඳ නරක දේවල් පිළිබඳ අර්ථනාර්ථය පිළිබඳ හොඳ නරක දේ ගැන තියෙන කල්පනාව සිහිය සතිමතු උට්ටානවතු සතිමතු සුචිකම්මස්ස ඊතාම පිරිසිදු ක්‍රියා ඊතාම පිරිසිදු ක්‍රියාවන් ඒ කියන්නේ අකුසලෙන් බැහැර වෙච්ච කුසල සහගත ක්‍රියාවන් කියන එක ඊට පස්සේදී සුචිකම්මස්ස නිසම්මකාරිනෝ පරීක්ෂාකාරී නුවණ බොහෝම පරීක්ෂාකාරී දැනට සුදුසු බොහෝම සූක්ෂම ඥානය නිසම්මකාරිනෝ සංඤතස්සච ඉන්ද්‍රිය සංවරය ධම්ම ජීවිනෝ ධාර්මික ජීවන ජීවිතය අපමත්තස්ස අප්‍රමාදී භාවය මොකද්ද වෙන්නේ යසෝභි වඩ්ඩති කෙනෙක්ගේ යසස කීර්තිය දියුණුව වර්ධනය කිරීම වෙනස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට කරුණු ගණනාවක් පෙන්නනවා. උට්ටානවතෝ නැගී සිටින වීද සතිමතෝ හොඳ නරක දැනගන්න කල්පනාව සිහිය ඊළඟට සුචිකම්ම පිරිසුදු ක්‍රියා සංඤතස්සච බොහොම ඉන්ද්‍රිය සංවරය පරීක්ෂාකාරී නුවණ නිසම්මකාරිනෝ ධම්ම ජීවිනෝ ධාර්මික ජීවන ජීවිතය අප්‍රමාදය බොහෝම සියුම් සතිය නුමුලා වූ සිහිය කෙනෙක්ගේ ජීවිතේ දියුණුව කරාපත් කරනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුවක් තිබුණා. විශේෂ කෙනෙක් නිසා තමයි දේශනා කළේ. ඒ සිදුවීමත් වෙලාවේ හැටියට මේ ධර්ම දේශනාවේ ධර්ම කරුණු වලට බාධාවක් නොවෙන්න මේ රසවත් සිදුවීමත් මම කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සමයේ එක්තරා නගරයක සිටුතුමෙක් සහ සිටුදේවියක් ජීවත් වුණා. මේ දෙන්නට තරුණ පුතෙක් හිටියා. කලක් යද්දී මේ නගරයේ ඉතාම බරපතල රෝගයක් පැති වුණා. වසංගත රෝගයක් අහිවාතක රෝගය කියලා. ඒක ඉතාම වේගයෙන් පැතිරෙමින් ගියා. සද්ධර්ම රත්නාවලියෙත් මේ කතාව කුම්භකෝෂක සිද්ධානන්ගේ වස්තුව කියලා සඳහන් වෙනවා. ධම්මපදට්ඨ කතාවේ සඳහන් වෙනවා මේ සිදුවීමම. ඉතින් මේ සිදුවීමේදී මොකද වෙන්නේ? දැන් අපේ කාලේ අපේ රටේ අපි අහලා තියෙනවා අපිට පෙර කාලේ ටිකක් ඈත කාලේ මේ අම්මලා දන්නවා වසූරිය කියලා වසංගතයක් තිබුණා කියලා නේද? දැන් ඒක ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරලා තියෙන්නේ. ඒක හැදුනට පස්සේ මේ මිනිහක්වත් ගෙදරට ගේන්නේ නැහැ. ඒ තරම් ඒක බරපතලයි. එතකොට ඒකේ තියෙන විස බීජ පැතිරිලා අනිත් අයත් ලෙඩ වෙලා ඒගොල්ලෝ අනිවාර්යෙන් මැරෙනවා කියලා තමයි ඒ කාලේ තිබුණේ වෛද්‍යවරුන්ගේ අදහස. ඉතින් අන්නේ හා සමාන රෝගයක් කියලා කියන්න පුළුවන් මේ අහිවාතක කියන රෝගය. ඒක වැළඳුනොත් එහෙම වැළඳිච්ච කෙනා මොන හේතුවකටවත් ජීවත් වෙන්නෙත් නැහැ. වැළඳිච්ච කෙනේ ළඟ ඉන්න කෙනෙක් ජීවත් වෙන්නෙත් නැහැ. එයාටත් බෝ වෙනවා. වේගයෙන් පැතිරුණා. අහිවාතක කියන්නේ ඇත්තටම මේ හුළඟ නිසා වේගයෙන් පැතිරෙන මේ හුළඟක් හැමුවත් ඇති කියන தත්ත්වයේ තියෙනවා. ඉතින් මේ සිටුතුමාටයි සිටුදේවියටයි දෙන්නටම මේ වසංගතේ පැතිරුණා. මේ අහිවාතක රෝගය පැතිරුණා. ඉතින් මේ දෙන්නටම කර කියා ගන්න දෙයක් නෑ. දැන් මේ දෙන්නට හිටි එකම දරුවයි. විශාල ධනස්කන්ධයක් තිබුණා. මේ දෙන්න හැඬූ කඳුලින් පුතාට එන්න කියලා කියනවා පුතේ. අම්මයි තාත්තයි දෙන්න කවදාවත් ආයි ජීවත් වෙන්නේ නෑ. අම්මයි තාත්තයි දෙන්නට මේ රෝගය වැළඳුණා. අපි දෙන්න කොහොමත් මැරෙනවා. පුතා ඉක්මනට මේ ගෙදරින් පැනලා ගිහිල්ලා වනගත වෙලා මේ නගරයෙන් ගිහිල්ලා මේ මහා මූසල මේ මිනිස්සු මැරිලා යන මේ අවාසනාවන්ත මේ අමුසොම් පිටණියක් වගේ වෙච්ච නගරයෙන් වහාම පැනලා ගිහිල්ලා කැලේකට වෙලා ජීවත් වෙලා බේරෙන්න. මේ රෝගය තියෙන තැනක හිටියොත් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මේකෙන් පැනලා ගිය කෙනෙක් විතරමයි ජීවත් වෙලා තියෙන්නේ කියලා අම්මයි තාත්තයි දෙන්න කිව්වා. ඉතින් මේ දරුවා බොහොම දුක් කඳුලෙන් යුක්තව අම්මයි තාත්තයි දෙදෙනාගේ වචනයට අවනත නොවිය බැරි නිසා ඒ වචනය පිළිගත්තා. අම්මයි තාත්තයි දෙන්න කකුල් දෙක අල්ලලා වැඳලා අඬ අඬා මාලිගාවෙන් යනවා. යනකොට හැබැයි තාත්තා සිටුතුමා කියනවා, පුතේ අපේ පරම්පරාව සතු මහා ධනයක් මෙන්න මේ අහවල් තැන නිධන්ගත කරලා තියෙනවා. ඔබ කවද හරි දවසක වනාන්තරයේ ඉඳලා නගරයට
ආපු දවසක ඒ ධනය නුඹට උරුම වෙනවා. ඒ ධනය උරුම කරගෙන සැපසේ ජීවත් වෙන්න දැන් පණ බේරගෙන පැනලා යන්න කියලා කිව්වා. ඉතින් මම කැලේට ගියා. කැලේට ගිහිල්ලා අවුරුදු ගාණක් කැලේ තියෙන පලාකොළ ගඩාගිනි කකා මේ වනාන්තරයට වෙලා ජීවත් වුණා. ඉතින් වනාන්තරයට වෙලා ජීවත් වෙනකොට කෙස් වැවිලා, හැම අපිරිසුදු වෙලා, මේ සිටු කුමාරයෙක් කියලා මොන තාලයකටවත් හොයන්න විදිහක් නැතුව ගියා. අවුරුදු 12කට පස්සේ, 12 වසරකට පස්සේ මෙයා කල්පනා කරනවා මේ දැන් නම් නගරයේ පැත්තට ගිහිල්ලා බැලුවොත් හොඳයි, මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයා කැලෙන් එළියට ඇවිල්ලා නගරයට ඇවිල්ලා බලනවා. ඇවිල්ලා බැලුවට පස්සේ අර මහා වසංගතේ ඉවර වෙලා නගරේ අලුතෙන් ගොඩ නැගිලා අලුතෙන් මිනිස්සු ජීවත් වෙන්න පටන් අරගෙන ඒ ප්‍රදේශයේ මගධාධිපති බිම්බිසාර මහරජුරුවන්ගේ මාලිගාව තිබුණා. ඉතින් එතුමත් ඒ නුදුරු පළාතක ජීවත් වුණා. ඉතින් මේ සිටුතුමා, මේ කුමාරයා, මේ සිටු කුමාරයා නගරයට ඇවිල්ලා දැන් බොහෝම ඉතින් හිඟන රූපයක් කැලේ ඉඳලා නෙන්නේ, අර හැම මේ කුෂ වෙලා, අවර්ණ වෙලා, දුර්වර්ණ වෙලා, බොහෝම මේ කඩතොළු වෙච්ච ඇඳුම් ඇඳගෙන තමයි එන්නේ. නේ හැබැයි මෙයා එකක් දන්නවා, මොකද්ද? අර මහා ධනෙ නිදන් කරලා තියෙන තැන දන්නවා. මෙයා නගරයට ඇවිල්ලා අම්මයි තාත්තා හිටපු තැනට ගියා. ඒගේ සම්පූර්ණයෙන්ම විමිට සමතලා වෙලා, ඒවා වල් ඇවිල්ලා ගිහිල්ලා දැන් නගරේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා. හැබැයි මෙයා කල්පනා කරනවා දැන් මම වගේ මිනිස්සෙක් අර නිධානයේ තියෙන රත්තරන් අරගෙන එකපාරට පෝසත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මිනිස්සු හිතන්නේ හොරෙක් කියලා. අනිවාර්යයෙන්ම හිතන හොරෙක් කියලා. අද වුණත් එක දවසක පාරේ හිඟා කපු මිනිස්සේ පහවදා ලොකු රත්තරන් මාලයක් අරගෙන ආවොත් එහෙම කවුරුත් පිළිගන්නේ නැහැ නේ යාගේ කියලා. කියන්නේ කොහෙන් හරි හොරකම් කළා කියලා. මං කොහෙට හරි ආයක විකුණන්න ගියත් කරන්නේ පොලිසියෙන් අල්ලගන්න එක. ඉතින් මෙයත් කල්පනා කළා මේ වැඩෙන් වෙන්නේ මට නරකක්. මම මේ නිධානය ගත්තොත් මට නරකක්. බලන්න යාගේ කොච්චර ඉන්ද්‍රිය සංවරයක් තිබුණාද? කොච්චර සතියක් තිබුණාද? මහා ධනයක් තිබිච්ච කෙනෙක්. හැබැයි කල්පනා කරනවා මේකෙන් මට අනර්ථයක් එන්නේ. මෙයා බොහෝම නුවණ පාවිච්චි කරලා, බොහෝම කල්පනාව පාවිච්චි කරලා මෙයා මොකද කළේ? මෙයා ගිහිල් ඉවර වෙලා නගරේ වීදි කම්කරුව වැඩ කරන, වීදි කම්කරුව, වීදිවල වැඩ කරන කම්කරුවන්ගේ වීදියකට ගියා. ගිහිල් ඉවර වෙලා රස්සාවක් එල්ලුවා. ඉතින් රස්සාවක් එල්ලුවාට පස්සේ මෙයාට හම්බෙච්ච රැකියාව තමයි ඒ වීදිවල වැඩ කරන කම්කරුවන් වෙලාවට අවදි කරන රස්සාව. වෙලාවට නැගිටවන්න ඕනේ එයා. ඊළඟට ඒ ඒ වැඩේ යොදවන්න ඕන වෙලාව මතක් කරලා දෙන්න ඕනේ එයා. එයාට ඇත්තට මේකට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. සද්ධර්ම රත්නාවලී තියෙන්නේ බත් මිල විතරක් ලැබුණා කියලා. ඒ කියන්නේ කෑම ටික කන්න විතරක් යන්තම් මිලක් ලැබුණා. එච්චරයි. එතනින් එහාට කිසිම ධනයක් ලැබුණේ නැහැ. බොහොම සොච්චන් වැටුපක් ලැබුණා. ඉතින් මෙයා මොකද කරන්නේ? අර වීදි දිගේ හැමදාම කෑක ගහ යනවා. කෑක ගහ යන්නේ මොකටද? අර කම්කරුවන්ව නැගිටවන්න. කම්කරුවන්ව අවදි කරන්න. ඈ කම්කරුව ඉන්න පළාතල එකට එක උපක්‍රම පාවිච්චි කරනවනේ නේද? ඈ කම්කරුව වෙනුවෙන් මොනවද තියෙනව? වතුවල කාමරවල තියෙනව, එක එක මිනි ගෙඩි තියෙනව, ගන්ටාර තියෙනව. ඒ වගේ දැන් මේ නගරේ පාවිච්චි කරලා තිබුණා. ඒකට මිනිස්සෙක් යදලා තිබුණා. එයා තමයි අවදි කරන්න. ඉතින් අවදි කරන්න, නිදාගෙන ඉන්න අය අවදි කරන්න කියන අර්ථයෙන් මෙයාට නමක් වැටුණා. මොකද්ද? කුම්භ ഘോഷක කියලා. කුම්භ ഘോഷක කියලා නමකුත් වැටුණා. නිදාගෙන ඉන්න මිනිසුන්ව අවදි කරන කෙනා කියන අර්ථයෙන් තමයි නම වැටුනේ. දැන් ඉතින් මෙයා බොහොම දුප්පත් විදිහට, ඉතින් ওই පුංචි කාමර කෑල්ලක් අරගෙන, බොහොම දුප්පත් ආහාරයක් අරගෙන අර මිනිසුන්ව අවදි කරලා ජීවත් වෙවි. ඉන්නකොට මෙයාගේ කටහඬ වීදි පුරා රැව් පිළි රැව් දෙනවා, රාව ප්‍රතිරාව දෙනවා. දැන් මෙයා අයිතිං කෑ ගහන්න මේ මිනිස්සු නැගිට්ටවන්නේ. මෙයාගේ කටහඬ ඇහෙනවා මාලිගාවේ සඳළු තලයට වෙලා උදෑසන සිරි නරඹන මහරජුරුවන්ට. රජුරන්ට මෙයා පේන්නේ නැහැ. ඈත කම්කරු වීදියක මිනිස්සෙක් කෑ ගහනවා, සද්දය ඇහෙනවා. රජුරුවන්ට මේ කටහඬ අහපු ගමන් වෙනසක් තේරුණා.
ඒක වෙන්න පුළුවන් දෙයක්. දැන් හිතන්න කල්පනා කළා අපේ රටේ වුණත් කෙනෙක් කතා කරනකොට එයාගේ සමාජ පසුබිම, එයා ඉගෙන ගත්ත පසුබිම, එයා ජීවත් වෙන පසුබිම ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් නේද? වැඩි ඕනේ සමහරු කතා කරනකොට අපිට කියන්න පුළුවන් එයා මාතරද, උඩ රටද, කොළඹද, ගාල්ල පැත්තේද, රජ රට පැත්තේද කියලා කියන්න පුළුවන්. මොකද එයාගේ භාෂා විවහාරය, එයා කතා කරන විදිහ, එයාගේ තියෙන රිද්මේ දිහා බලලා ටග්ගාර කියන්න පුළුවන් හොඳට දන්න කෙනෙකුට. මෙයා අනුරාධපුරයේ කෙනෙක්, මෙයා මාතර කෙනෙක්, මෙයා උඩ රට කෙනෙක් කියලා කියන්න පුළුවන්. මොකද අපිටත් තියෙනවා ප්‍රාදේශීය විවහාර. ඒ වගේ සමහර අය කතා කරනකොට එයා කොළඹ වුණත් කොයි හරියද කියලා කියන්නත් පුළුවන්. එයාගේ වචන විවහාරය කොයි විදිහටද පාවිච්චි වෙන්නේ. ඒකෙන් කාටවත් අපහාසයක් කරන අදහසින් කියපු දෙයක් නෙමෙයි. ඒ ඒ ඒ ඒ සමාජ පසුබිම්, සමාජ ප්‍රාන්තරයන් වල භාෂා විවහාරයන් වෙනස්. ඒගොල්ලෝ පාවිච්චි කරන වචනේ ශෛලිය වෙනස්. දැන් එතකොට මේ මිනිස්යාගේ කටහඬ ඇහුනහම රජුරවන්ට තේරෙනවා මෙයා වීදි කම්කරුවෙක් නෙමෙයි. වීදි කම්කරුවෙක්ගේ තියෙන වාග් විලාසය, වචන භාවිතාවන්, සරයන් නෙමෙයි මෙයාගේ තියෙන්නේ. මෙයා ඊට වඩා බොහොම සංයමශීලී, නිවිච්ච, ඉතාම මේ සම්බුද්ධික මිනිස්යෙක්ගේ කටහඬ එන්නේ. රාජපුරුෂය යොදවල ගිහිල්ලා බැලුවා, මේ රාජපුරුෂයෙක් යොදවල කිව්වා අර කෑ ගහන මිනිහා කවුද කියලා බලාගෙන ඉන්න කියලා. ඉතින් රාජපුරුෂයා ගිහිල්ලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි, ඒ අර වීදියේ ඉන්න වැඩ කරන මිනිහෙක්, එයා කරන්නේ අර වීදියේ ඉන්න කුලීකාරයන්, මේක නගරේ කම්කරුවන්ව අවදි කරන එක උදේ පාන්දර. එයාත් ඉන්නේ කම්කරුවන්ගේ ගොඩේම තමයි. අපිරිසුදු මිනිස්සේ, දුප්පත් මිනිස්සේ කියලා. රජුරු පිළිගත්තේ නැහැ. රජුරු මේක විශ්වාස කළේ නැහැ. මොකද රජුරුවන්ට තේරුණා අනිවාර්යෙන්ම මේ මිනිස්සයා ධනයක් තියෙන කෙනෙක්, ලොකු පවුලකට අයිති කෙනෙක්, මේ නගරේ සිටු පවුලක කෙනෙක් කියලා අනුමානයක් තිබුණා. මොකද එයාගේ කටහඬ අනුව එයාට රජුරවන්ට තේරුණා මෙයා නගරේ වීදියේක කම්කරුවෙක්ගේ ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ කියලා. රජුරෝ ඉතාම බුද්ධිමත් කෙනෙක්. රජුරෝ ඊට පස්සේ මොකද කළේ? පොඩි උපක්‍රමයක් යෙදුවා. රජුරෝ මොකද කළේ? පොඩි උපක්‍රමයක් යෙදුවා. රජුරෝ ළඟ හිටපු රාජ සේවිකාවක්, කාන්තාවක් සහ තරුණ දියණියක් ඒ වීදියට පිටත් කළා. පිටත් කළ ඉවර වෙලා කිව්වා කොහොම හරි අහවල් මිනිස්සයව ඔබේ ගෙදර නවත්ත ගන්න කියලා. මේ ගෙදර නවත්තගෙන සැලැස්සුවා. ඉතින් ඒ උපක්‍රමයේ රජුරුව හිමින් සැරේ යෙදුවා. යොදල ඉවර වෙලා යම් සැලසුමක් දියත් කළා. ඒ සැලසුම මේ විදිහටම ක්‍රියාත්මක වුණා. මේ කුම්භഘോഷකත් අර ගෙදර නැවතුණා. කුම්භഘോഷක දන්නේ මේ රජුරුවන්ගේ චරපුරුෂය කියලා. ඒ ගෙදර නැවතිලා ටික කාලයක් යනකොට ඒ ගෙදර තරුණ දියණියත් එක්ක කුම්භഘോഷකගේ සම්බන්ධතාවයක් ඇති වෙලා එදින විවාහ වෙනවා. එදිනට දරුවෙක් ලැබෙනවා. ඉතින් දැන් මෙයාටම මේ දරුවා පෝෂණය කරන්න, නඩත්තු කරන්න ධනය මදි. ඉතින් අර ගෙදර හිටපු අර ඒ දියණියගේ අම්මා වගේ රඟපාපු කාන්තාව කියනවා දැන් ඉතින් මේ දරුවා පෝෂණය කරන්න මුදල් ඕනේ. ඊට පස්සේ රාජපුරුෂ අනබෙරයක් යවනවා. රජුරවන්ට බදු වැටුපක් ගෙවන්න ඕනේ. ඉතින් දැන් ඒ මොකක්වත් කරන්න බෑ කුම්භഘോഷකට. මොකද එයාට සල්ලි නෑ. ආන් ඒ වෙලාවේ කුම්භഘോഷක බොහෝම පරිස්සමට මොකද කරන්න ගිහිල්ලා එයාගේ අර නිදන් කරලා තිබිච්ච ධනෙන් සංකාසියක් අරගෙන, රවුම් පවුමක් අරගෙන ඇවිල්ලා අර අම්මට දුන්නා. ඔය විදිහට. හැබැයි කුම්භഘോഷකේ මොනම වෙලාවකවත් ආවේගශීලී වෙලා, සදාචාර විරෝධී වෙලා මේ කාන්තාව කියන මැසිවිල් ඉවස ගන්න බැරුව මම මගේ ධනය පෙන්වන්නම් කියලා අර මහා ධනය අරගෙන බලය පෙන්වන්න ගියේ නෑ. කලබල වුණේ නෑ. ආ බොහොම ධාර්මිකව, බොහොම සංවරයෙන්, බොහොම පරීක්ෂාවෙන්, බොහොම නුවණින් එක කාසියක් අරගෙන ඇවිල්ලා මෙන්න මේකෙන් ජීවත් වෙන්න, මේකෙන් වැඩ කරගන්න කියලා මුදල් දෙනවා. ඉතින් ඔහොම කාලයක් ගියාට පස්සේ දැන් අර කාන්තාවට රන් කාසි කිහිපයක් ලැබුණා. දැන් ඒ තේරෙනවා මෙයා ටිකක් ධනය තියෙන කෙනෙක් කියලා. මේ ටික පස්සේ රජුරවන්ට කියලා සැලකලා රජුරව වහාම කුම්භഘോഷකට එන්න කියලා අනකලා. කුම්භഘോഷක ගියා. රජුරව ඇහුවා මේ රංකාසිකාගේද? ඔව් මගේ.
ඊට පස්සේ කිව්වා දන්නවද මේ කවුද කියලා. මේ දෙන්නම රාජ සේවිකාව, මේක රජය විසින් කරපු වැඩක්. දැන් කියන්නම කවුද කියලා ඇත්ත. ඒ වෙලාවේ තමයි කුම්භකෝෂික කියන්නේ, මම මේ නගරේ හිටපු අහවල් සිටුතුමාගේ සිටු දේවියගේ එකම දරුවා, මගේ ධනය මෙන්න අහවල් තැන නිදන් කරලා තියෙනවා, මෙන්න මේ හේතුවගේ නිසා මම වනගත වුණා කියලා. ඒ වෙලාවේ රජුරෝ බොහෝම ප්‍රශංසා කළා. ප්‍රශංසා කළා රජගහනුවර සිටු තනතුරක්, මගධ රට මේ රජගහනුවර සිටු තනතුරක් කුම්භකෝෂකට පිරිනමන. කුම්භකෝෂක සිටානන් බවට පත් වෙනවා. මොකද අර මහා ධනස්කන්ධය නිසා ඔහුට උරුම සිටු තනතුර, පිය පරම්පරෙන් ආපු සිටු තනතුර ලැබෙනවා. කුම්භකෝෂක ආපු ගමන්ම තමන්ගේ ධනය එළියට ගත්තා නම් එහෙම එයාට ලැබෙන්නේ මොන තනතුරද? හිරබත් කන්නයි. බලන්න මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවෙනවා. උන්වහන්සේ මේ සිදුවීම අරභයා දේශනා කළ ගාථාව තමයි උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරී සංඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝවිවට්ටති. මේ ගාථාව ඇතුළේ ඉතාම සුන්දර තේරුමක් තියෙනවා, විශේෂයෙන්ම අපේ පරම්පරාවට, මේ අලුතෙන් එන පරම්පරාව. දියුණුව කියලා කියන්නේ තමන්ට හම් වෙන මුදල් ටික ඔහේ වියදම් කළා දාන එක. ඒකෙන් ලැබෙන්න පුළුවන් බලය පෙන්වන එක නෙමෙයි. තමන්ගේ ජීවිතයේ ඉතාම සංයමශීලී, ඉතාම නිරවද්‍ය විදියට සකස් කරගන්න ඕනේ. පළවෙනි කාරණාව බලන්න, උත්හානවත් උත්සාහවත් භාවය. කුම්භකෝෂකට තිබුණා කිසිම උත්සාහයක් නැතුව අනුත්සාහයෙන් ධනය හම්බ කරන්න. මොකද එයාට විශාල නිධානයක් තිබුණානේ. එයා ඒ ධනය කොට අරගෙන ඒකෙන් පොසත් වෙන්න ගියේ නෑ. එයා කලේ මහන්සි වුණා. එයා රැකියාවක් කළා. එයා ධනය උපයන්න පුරුදු වුණා. හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි. හරිද? කුම්භකෝෂකට එකපාරට පොසත් වෙන්න තිබුණා. නමුත් එයා පොසත් වුණේ නෑ. එයා හිමින් සැරේ උත්සාහවත් වෙන්න පුරුදු වුණා. වැඩ කරන්න පුරුදු වුණා. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ, සැපය කියලා කියන්නේ, පොහොසත්කම කියලා කියන්නේ, සුඛෝපභෝගී වෙනවා කියන්නේ, සුවපහසු ජීවිතයක් කියන්නේ එක තැන ඉන්න එක නෙමෙයි. අද හැම දිනාම හිතන්නේ සුවපහසු ජීවිතයක් කියලා, බොහොම පහසු ජීවිතයක් කියලා මේ කායික නිශ්ශබ්දතාවය, කායික ආරෝග්‍ය විතරයි. මිනිස්සු පොහොසත් වෙන්න, මිනිස්සු සුවපහසු වෙන්න, මිනිස්සු සුඛෝපභෝගී වෙන්න, සැපය උපයා ගැනීම සඳහා කය නිසල කරමින් පවතිනවා. කය උත්සාහවත් කරන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. මනස පුළුවන් තරම් චංචල කරනවා. මං කියන එක පැහැදිලිද? දැන් ලෝකේ දියුණු වෙනකොට මිනිස්සු තාක්ෂණයත් එක්ක මොකද කරන්නේ? වඩා සැපවත් වීම පිණිස කියලා අපි එක එක උපකරණ වලින් අපි එක එක ජීවිතයේ යම් යම් දියුණු සකස් කරගන්න පවතිනවා. දැන් උදාහරණයක් විදියට අපි පයින් යනවා වෙනුවට දියුණු ලෝකේ මොකද කරන්නේ? වාහනයකින් යනවා පොඩි දුරත්. අපි පඩිපෙළ නගිනවා වෙනුවට තාක්ෂණයත් එක්ක උරුම වෙච්ච සෝපානිය පාවිච්චි කරනවා. අපි රෙදි හොදනවා වෙනුවට රෙදි හොදන යන්ත්‍රය පාවිච්චි කරනවා තාක්ෂණයේ දියුණුවත් එක්ක. දැන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඒවා කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි ගැටලුව මොකද්ද දන්නවද? මේ දියුණු වෙනවා යයි කියලා කරලා තියෙන්නේ, මේ තාක්ෂණය සහ සුඛෝපභෝගී භාවය කියලා කරලා තියෙන්නේ, කය පුළුවන් තරම් මොකක් කරපු එකද? නිශ්චල කරපු එක. නිශ්චල කරපු එක. හරිද? ඒ වෙනුවට ඒකෙන් ඉතුරු වෙන කාලය පාවිච්චි කරන්නේ මොකක් කරන්නද? පුටුවක වාඩි වෙලා මනසින් වැඩ කරන්න. මනස එතකොට මොකද වෙලා තියෙන්නේ? පුළුවන් තරම් චංචල වෙලා තියෙනවා. මට කියන්න, කය එක්තැන් වෙනකොට නිරෝගී වෙන එකද වෙන්නේ, රෝගී වෙන එකද වෙන්නේ? රෝගී. මනස චංචල වෙනකොට වෙන්නේ මනස රෝගී වෙන එකද නිරෝගී වෙන එකද? දැන් විකෘතියක් නෙමෙයිද වෙලා තියෙන්නේ? කය නිශ්චල කරාම කයත් ලෙඩ වෙනවා. මනස චංචල කළාම මනසත් ලෙඩ වෙනවා. වෙන්න ඕනේ ඔකේ අනිත් පැත්තනේ. දැන් ඔළුවෙන් හිටවලා තියෙන්නේ මේක, අනිත් පැත්ත හරවලා තියෙන්නේ. වෙන්න ඕන දේ තමයි කය සසල කරලා මනස නිසල කරන. මනස නිසල කරන. අපේ පරණ මිනිස්සු ගැන කල්පනා කරලා බලන්න. මං කියන්නේ අපිට එතෙන්ට
ආපහු පසුගමනේ කරන්න කියන එක නෙමෙයි. හැබැයි අපි මේ සංකල්පය ඒ අනාදිමත් කාලයක් ඉඳලා ආපු අදීන මනුෂ්‍ය පරම්පරාවේ රහසට පයින් ගහන්න හොඳ නැහැ. ඒ මිනිස්සු ළඟ තිබිච්ච ඒ ශ්‍රේෂ්ඨ චින්තනය අපි අනිත් පැත්තට හරවන්න හොඳ නැහැ. මොකද අපිට ලැබිලා තියෙන්නේ දායාදේ හරි වටින දෙයක්. අපේ පරණැත්තෝ වැඩගත්තේ මනසින්ද කයින්ද? හොඳට ශරීරයෙන් වැඩගත්තනේ. මනස වෙහෙස කළේ නැහැ. මනස බොහොම සුවපත්ව තිබුණා. හතර පොයේ සිල් සමාදන් වුණා. හොඳ නිින්දක් ගත්තා. හොඳට වෙල් එළිය ඇවිදින්න ගියා. කාත් එක්කවත් තරහ වෛර ඇති කරගත්තේ නැහැ. රණ්ඩු සරුවල් නැහැ. ක්‍රෝධ පීඩා නැහැ. සතුටින් හිටියා. හැබැයි කය හොඳට පාවිච්චි කළා. හොඳට වැඩ කළා. ශරීරය හොඳට වෙහෙස කළා. කුඹුරු ගොවිතැන් කළා. හේන් කෙටුවා. වත්ත පිටියේ සුද්ධ පවිත්‍ර කළා. තමන්ට ඕනේ ලෝලු ටික වවාගත්තා. තමන්ට ඕන ගන්න හාල් වී ටික හදාගත්තා. මේ ඉතින් හොඳට කය නිරෝගී වෙනවා. කය වැඩ කරනකොට කය නිරෝගී වෙනවා. මනස නිසල කරනකොට මනස නිරෝගී වෙනවා. දැන් බලන්න අපිට අද වෙලා තියෙනද? අද අපි උත්සාහවත් භාවයේ නැති වෙලා ගිහිල්ලා කයින් වැඩ ගන්න ස්වභාවය නැති කරලා අපිට අද අන්තිමට සිද්ධ වෙලා තියෙනවා පුටුවක වාඩි වෙලා වැඩ කරලා හැන්දෑවට කෘත්‍රිම උපකරණයකට ගිහිල්ලා මෙහෙසවල බලෙන් දාඩිය දාමු. අපිට අපි කන මහා විස රසායනික වස ටික ගෙවල ඉවර කරගන්න බැරුව කෘත්‍රිම උපකරණයකට ගිහිල්ලා දාඩිය දම්මන්න වෙලාදී. අපිම නේද මේක වැරද්ද ගත්තේ? අපිම නේද මේක වැරද්ද ගත්තේ? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන සංකල්පය බලන උත්හානමතු වැඩ කරන්න, මහන්සි වෙන්න, උත්සාහවත් වෙන්න. උත්සාහවත් වීම ඇතුලේ කායික වෙහෙස තියෙනවා, මානසික දිහි ශක්තිය උපදිනවා, වීරිය උපදිනවා, බොහොම නිරෝගී වෙනවා. හැබැයි ඒක සතිමතෝ උත්සාහයත් එක්කම යන්න ඕන දේ තමයි සිහිය. සිහිය මොකටද ඕන වෙන්නේ? උත්සාහය වැරදි වෙන්න ගියොත්, එහෙම උත්සාහය අනර්ථකාරී උත්සාහයක් බවට පත් වෙන්න ගියොත්, ඒ අනර්ථකාරී භාවයෙන් උත්සාහය මිදවීම සඳහා පාවිච්චි කිරීම සඳහා තමයි මොකටද සිහිය වැදගත්. උත්සාහය අනිකා පෙරදවීමට නෙමෙයි, අනිකා පාගා දෙමීමට නෙමෙයි, අනිකා පරයා නැගී සිටීමට නෙමෙයි, උත්සාහය තමන්ගේ දියුණුව පිණිසයි. එතකොට උත්සාහය සදාචාර සම්පන්නයිද, උත්සාහය අනර්ථය පිණිසද අර්ථය පිණිසද කියන එක වැටහෙන්නේ සිහිය යෙදුවොත්. හුදු උත්සාහය විතරක් එතකොට සාර්ථක වෙන්නේ නැහැ. මොකද ලෝකෙම දියුණු වෙච්ච අය ඉඳලා තියෙනවා. හැබැයි ඒ දියුණුව ලෝකෙ දියුණුවක් හැටියට පිළි අරගෙන නැහැ. ඒ නිසා තමයි උත්සාහයත් එක්ක සතිය වැදගත් වෙන්නේ, සතිමතු. ඊළඟට උට්ටානවතු සතිමතු සුචිකම්මස්ස, බොහෝම පිරිසිදු ක්‍රියා. පිරිසිදු ක්‍රියා කරන්න අපේ තියෙන කායික මානසික වාචසික තුන් ක්‍රියාවන් පිළිබඳවම අපිට හොඳට පිරිසිදු අවබෝධයක් තියෙනවා. ඒවා ලෝභ දේශ මෝහ වලින් මිදිලාද? ඒවා කාම ව්‍යාපාද විහිංසා කියන අකුසල සංකල්ප වලින් මිදිලාද කියලා අපි හැම වෙලේම කල්පනා කරලා බලමු. ඒව අකුසලයෙන් මිදිලා නැත්නම් අකුසලයට බරයි නම් අපේ ක්‍රියාවන් සුචි කර්ම නෙමෙයි, ඒව අසුචි කර්ම. ඒව වැරදි ක්‍රියා. ඒව අසුචි කර්ම, දුගඳ හමන ක්‍රියා. එතකොට අපේ ක්‍රියාවන් නිවැරදි වෙන්න ඕන. නිසම්මකාරිනෝ පරීක්ෂාකාරී නුවන්, හොඳට පරීක්ෂාකාරී කෙනෙක් වෙන්න හොඳට බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. සූක්ෂම අවබෝධයක් තියෙන්න ඕන. සූක්ෂම කියන්නේ කපටි කියන එක නෙමෙයි. හොඳට තැනට සුදුසු නුවන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. සුචිකම්මස්ස නිසම්මකාරී නෝ, හොඳ පරීක්ෂාකාරී නුවන්. දැන් බලන්න කුම්භඝෝෂක ළඟ ඒ පරීක්ෂාකාරී නුවන් තිවිච්ච නිසා තමයි එයාට පුළුවන් වුණේ තමන් ධනය වියදම් කළ යුතු ආකාරය, තමන් ධනය වියදම් කරන්න පාවිච්චි කරන්න ඕන විදිහ හරියට තේරුම් ගන්න. ඒ නුවණ නැත්තම් එහෙම යඩ එක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පරීක්ෂාකාරී නුවණක් තියෙන්න ඕනේ. ඒකට තමයි සුචි කම්මස්ස. නිසම්මකාරිනු සඤ්ඤතස්සච. සඤ්ඤතස්සච කියලා කියන්නේ හොඳට ඉන්ද්‍රිය සංවරයක් තියෙන, තමන්ගේ ඉන්ද්‍රයන් පිළිබඳ හොඳ සංවරයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම කෙනෙකුගේ දියුණුවට ඒක බාධාවක්.
සඤ්ඤතස්සච කියලා කියන්නේ ඉන්ද්‍රයන්ගේ සංවර භාවය. ධම්ම ජීවිනෝ ධාර්මික දිවි පැවැත්මක් තියෙනවා. නැත්තම් එයාගේ දියුණුව සකස් කරගන්න හම්බෙන්නේ. ධාර්මික ජීවිතය කියන්නේ සිල්වත් මිනිසෙක් වෙන්න ඕන. පංචශීලාදී ප්‍රතිපදාව ඇතුලේ හික්මිච්ච කෙනෙක් වෙන්න ඕන. ධාර්මික ජීවිතයක් ඇතුලේ සංවර වෙන්න ඕන. නැත්තම් අර ධනිය නාස්ති වෙලා යනවා. ධනිය විනාශ වෙලා යනවා. ඉතින් මේ කාරණා ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ අන්තිමට පෙන්නවා අප්‍රමත්තස්ස යසෝබි වඩ්ඩති. අප්‍රමාදයත් එක්ක එයා සිහියෙන් කටයුතු කිරීම, මුලා නොමිච්ච සිහියක් එයාට තියෙනවා. ඒකත් එක්ක එයාගේ මොකද වෙන්නේ, දියුණුවටපත් වෙනවා, යසස වැඩෙනවා. යසෝබි වඩ්ඩති, යසස වේගයෙන් දියුණුවටපත් වෙනවා, කීර්තියටපත් වෙනවා. ඉතින් බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා කොහොමද කෙනෙකුගේ ජීවිතේ දියුණුවටපත් වෙන්නේ කියලා. කෙනෙකුගේ ජීවිතේ දියුණුවටපත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මතක තියාගන්න, මේ මානව සමාජයේ ඇතුලේ අපිට ඕන තරම් උදාහරණ අරගෙන පෙන්වන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගයේ නිවැරදි කියලා. ඒක අපේ අනාගත පශ්චිම පරම්පරාවට කියා දීමේ වගකීම, දායාද කිරීමේ, සම්ප්‍රදානය කිරීමේ වගකීම අපි හැම දෙනාටම නොඅඩුව තියෙනවා. විශේෂයෙන් මේ ගුරු මෑණිවරුන්ට තියෙනවා. මේ තමයි මේ වේගයෙන් දියුණුව කරා එකිනෙකා තරඟ වදිමින්, අනිකාව පරෙමින්, අනිකාව පාගා දමමින් ඇදිලා යන ලෝකයට දියුණුව කියන්නේ මේක නෙමෙයි. ඊට වඩා සංවර, ඊට වඩා සුසංවර, අනිකා ගැන හිතන සතිමත් ප්‍රඥාවන්ත දෙහැමි මිනිසෙකගේ දියුණුවක් තියනවා කියන එක කියලා දෙන එක පිනක්. ඒක මහා පිනක්, ඒක රැකියාවක් විතරක් නෙමෙයි. පින්වතුනි, කල්පනා කරලා බලන්න මේ විදිහට ලෝකෙ දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා. මීට පිටින් දියුණු වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතේ අන්තිමට තියෙන දුක්ඛසෙයියාවක් දකින්න හම්බෙනවා. දැන් බලන්න, මේ ලෝකේ මහා ධනවතෙක් හැටියට පිළිගන්න කෙනෙක් තමයි ස්ටීව් ජොබ්ස් මහත්මයා. එතුම තමයි ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘවරයා. හැබැයි එතුමා 2011 අවුරුද්දේදී බරපතල රෝගයක්, පිළිකා රෝගයක් නිසා මරණයට පත් වෙනවා. එයා මරණයට පත් වෙන කලින් විශේෂ ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා, ලෝකේ මගේ ජීවිතේ අගය කරනවා තමයි, ලෝකේ මගේ ජීවිතේ ඉතාම ඉහලින්ලා වර්ණනා කරනවා තමයි, මගේ ජීවිතය පිළිබඳ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිද්ධ කරලා තියෙනවා, විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සව දේශන කරලා තියෙනවා ස්ටීව් ජොබ්ස් මහත්මයාගේ ජීවිතය ගැන. ඔහුගේ ජීවිතේ මුළු ලෝකයටම ආදර්ශයක් සපයලා තියෙනවා දියුණුව සම්බන්ධ. හැබැයි ඔහු මැරෙනකොට කියනවා, මම මගේ ජීවිතය ගැන සතුටු වෙන්නේ නැහැ කියලා. මම සතුටින් නෙමෙයි මැරෙන්නේ, මම මගේ ජීවිතය අගය කරන්නේ නැහැ. ඉතින් කල්පනා කරලා බලන්න පින්වතුනි, ලෝකේම කිව්වත් වැඩක් තියනවද එයා දියුණුවයි කියලා? එයාට හිතෙන්නේ නැත්තම් එයා දියුණුවයි කියලා. ලෝකේම කියන එයා දියුණුවයි, එයා හරි ඉහළයි, එයාට මේ ලෝකේ මහා ධනස්කන්ධයක් තියෙනවා. එන ලෝකේම තියෙන ධනෙන් විශාල ප්‍රමාණයකයි තියාට හිමි වුණා අන්තිම වෙනකොට. නමුත් එයා කියනවා, මං සතුටින් නෙමෙයි මැරෙන්නේ කියලා. මේවා හිතන්න තියෙන තැන්, මේවා මේ අපේ පරම්පරාවට, අපේ පශ්චිම පරම්පරාවට හිතන්න තියෙන තැන්. ඉස්සර අපේ අපවත් තේවදාල පරමපූජනීය මඩිහි මහානායක මාහිමියන් වහන්සේ නිතර දරුවන්ට කියලා දීපු කතාවක් තියෙනවා. මම ඒ කතාවත් මේ වෙලාවේ මතක් කරලා මේ ගාථාවට, බුදුරජාණන් වහන්සේගේ මේ ගාථාවට ඒකාන්තයෙන්ම උදාහරණ වෙන, ඒකාන්තයෙන්ම සනාථ කරන්න පුළුවන්, උදාහරණ සපයන්න පුළුවන් මේ පුංචි කතාවත් කියලා ධර්මදේශනා විවර කරන්න. ඉන්දියාවේ පළවෙනි ඉන්දීය ජාතික අගමිනිසුරුවරයා මුත්තුසාමි අයියර් කියලා මහත්මයෙක්. ඊට කලින් ඉන්දියාවේ හිටපු සියලු අගමිනිසුරුවරු ඉංග්‍රීසි ජාතිකයෝ. ඉංග්‍රීසි ජාතික අගමිනිසුරුවලුන්ගෙන් පස්සේ පළවෙනි ඉන්දීය ජාතිකයෙක් අගමිනිසුරුතුළු තනතුරට පත් වුණා නම් ඒ මුත්තුසාමි අයියර්. ඔහුගේ විශාල ආලේඛ චිත්‍රයක් තවම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රදර්ශනය කළා තියෙනවා. අදටත් තියෙනවා. මුත්තුසාමි කියලා කියන්නේ ඉතාම දුප්පත් පවුලක, අතිශය දුප්පත් පවුලක දරුවෙක්. කොච්චර දුප්පත්ද කියනවා නම්, එයාගේ තාත්තට රැකියාවක්වත් තිබිලා නැහැ. ඉතින් තාත්තා බොහොම දුකසේ කුලී වැඩ කරලා උපයගත්ත ධනයෙන් සොච්චම් පඩියෙන්
දරුවෝ කීප දෙනෙකුට උගන්වනවා. පාසල් යවන්න ධනෙ තිබිලා නැහැ. ඉන්දියාවේ මං හිතන්නේ නිදහස් අධ්‍යාපනයවත් එතකොට තිබිලා නැහැ. ඉතින් තාත්තා කරලා තියෙන්නේ හෝඩි පොතක් අරගෙන ඇවිල්ලා ඒ හෝඩි පොතේ තියෙන අකුරු ටික තමයි මේ මුතුසාමි ඇතුළු දරුවෝ දෙතුන් දෙනාට කියලා දීලා තියෙන්නේ. යන්තම් අකුරු ටික හෝඩි අකුරු ටික විතරක් ඉගෙනගෙන තියෙනවා තාත්තා නිසා. ඊට පස්සේදී මුතුසාමි ඇතුළු දරුවෝ ටික බොහොම දුකසේ බොහොම අමාරුවෙන් කාලා බීලා මේ අකුරු ටිකත් ඉගෙනගෙන තාත්තත් එක්ක ජීවත් වෙලා ඉන්නකොට තාත්තා අනතුරක් වෙලා පුලිය වැඩක් කරන්න ගිහිල්ලා ගහකින් ඇරිලා උත්පල වෙනවා. ඊට පස්සේ මේ පවුලට ජීවත් වෙන විදියක් ඇත්තෙම නැහැ. අන්තිමට මුතුසාමි මොකද කරන්නේ? කඩේක වැඩ කරන්න යනවා. කඩේක බඩු හිරන්න යනවා. මේක ඇත්ත කතාවක්. මේ ගොතපු එකක් එහෙම නෙමෙයි. කඩේක බඩු කරන්න ගියාට පස්සේ කඩේ මුදලාලි ඉතාම සුළු වැටුපක්, බොහොම සුළු වැටුපක් තමයි මුතුසාමිට දෙන්නේ. ඉතින් මේ මුතුසාමි මොකද කරන්නේ? මේ වැටුප ඉතුරු කරනවා. හරියට කන්නේ බොන්නේවත් නැතුව, හරියට අඳින්නේ පළඳින්නේවත් නැතුව මේ වැටුප බොහොම පරිස්සමෙන් ඉතුරු කරනවා. මේ ලැබිච්ච වැටුපෙන් ගෙදෙට්ටත් වියදම් දීලා මුතුසාමි මුදල් වියදම් කළා කියලා ගන්න එකම දේ පොතක් විතරයි. වෙන කිසිම දෙයක් ගන්න නැහැ. මෙයා කරන්නේ පොතක් අරගන්න. අනිත් ටික ඔක්කොම ගෙදෙට්ට දෙනවා. තාත්තා උත්පල වෙලා නංගිලම් මල්ලිලා ඉගෙන ගන්න කන්න බොන්න විදිහක් නැතුව ජීවත් වෙනවා. අර පොත අරගෙන මෙයා මොකද කරන්නේ? දැන් මෙයාට මේ කියවන්න තැනක් නැහැ. මොකද මෙයා කඩේ බඩු කිරලා ඔක්කොම ඉවර වෙලකොට රෑ වෙනවා. රෑට මෙයා කඩේ ලාම්පු නිවනවා. මෙයා නිදා ගන්න ඕනේ. මෙයාට පොඩි ගෝණි පඩංගුවක් කරලා තිබුණා. ඒකේ මෙයා නිදා ගන්න ඕනේ. මුතුසාමි මොකද කරන්නේ? මේ පොත අරගෙන යනවා පාරට. පාරේ තියෙනවා මේ වීදි ලාම්පුවක්. පාරේ තියෙනවා වීදි ලාම්පුවක්. මේ වීදි ලාම්පුව යටට ගිහිල්ලා මෙයා පොත කියවනවා. කඩේ මෙයාට පොත කියවන්න පහනක් පත්තු කරන්න අවසර නැහැ. මේ මෙයා හැමදාම කරන්නේ මේ වීදි ලාම්පුව ළඟට ගිහිල්ලා නිදිමත එනකන් රෑ දෙකට හරි වෙනකන් මේ පොත් කියවනවා. මෙයා මෙයා කරපු හැම වැඩේම කළේ මේ විදිහට. හැම මාසිකම පඩිය ලැබුණාම එකෙන් ගෙජෙට් යවනවා, ඉතුරු සල්ලි වලින් පොතක් අරගන්නවා, වීදි ලාම්පුව යටට ගිහිල්ලා කියවනවා. ඔය විදිහට කළා. ගම්මුලා දෑනි අස්සයාගේ පිටේ රාත්‍රී සංචාරයේ වීදි සංචාරයේ යනකොට මේ වීදි ලාම්පුවක් යට ඉඳගෙන පොත් කියවන මුතුසාමි හම්බෙනවා. කොහෙද වැඩ කරන්න කිව්වහම අහවල් කඩේ. මොකද කරන්නේ? බඩු කිරණ එක කරන්නේ. වැටුප මෙච්චරයි. ඇයි මේ තැන පොත් කියවන්නේ? කියවන්න තැනක් නැති හින්දා. මේ ගම්පතිතුමාට හිතෙනවා මෙයාට උදව් කළොත් ඒ කාන්තෙම දියුණු වෙන්න පුළුවන් දරුවෙක්. මුතුසාමි එකගෙන යනවා ගෙදර. මගේ ගෙදරට එන්න, මම ඔයාව උගන්වන්නම් කියලා මේ ගම්පතිතුමා තමන්ගේ පුත්‍ර තනතුරේ තියාගෙන මුතුසාමිට උගන්වනවා. උගන්වලා අන්තිමට මෙයාව කනිෂ්ඨ විභාගයෙන් සමත් වෙලා ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යනකොට යම් මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් එයාට මේ මුදල හම්බෙන්නේ නැතුව තියෙනකොට කොහොම හරි එයා ලියපු විභාගයකින් ලැබිච්ච ප්‍රථම ස්ථානය නිසා එයාට ශිෂ්‍යත්වයක් හැටියට මේ මුදල ලැබෙනවා. අන්තිමට මෙයා නීති පීඨයට ඇතුළත් වෙලා නීති ඉගෙන ගන්නවා. නීතිඥයෙක් වෙනවා. ඔහු තමයි පස්සේ කාලෙක විනිසුරුවරයෙක් බවට පත් වෙලා අවසානයේදී ඉංග්‍රීසි ජාතික අගවිනිසුරු පිරිස අතරේ පළවෙනි ඉන්දීය ජාතික අගවිනිසුරුවරයා බවට පත් වෙනවා. මුතුසාමිගේ කතාව ඇතුළේ මේ පුංචි දරුව හොඳට මතක තියාගන්න ඕනේ. වෙන මොකක්වත් නෙමෙයිදී. උට්ඨානවතෝ සතිමන්තෝ සුචිකම්මස්ත නිසම්මකාරී සඤ්ඤතාසජ ධම්ම ජීවිනෝ අපමත්තස්ස අසෝභි වට්ටති. මිනිස්සෙගේ දියුණුව කියලා කියන්නේ බාහිර ආටෝප සාටෝප විචූරණ කියන එක නෙමෙයි. මිනිස්සෙගේ දියුණුව කියලා කියන්නේ ආධ්‍යාත්මික සංවරයයි ආධ්‍යාත්මික ශාන්තියයි එක බැඳිච්ච උත්සාහවත් භාවය. එහෙම තිබුණොත් කෙනෙකුට දියුණු වෙන්න අමාරු නෑ. ඒක තමයි දියුණුව කියලා කියන්නේ. එනිසා අපි දියුණුවට අලුත් අර්ථකථනයක් දෙමු. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන ඇසුරෙන් අපේ සමාජය ඇතුළේ දියුණුව වෙනුවෙන් අපිට අලුත් අර්ථකථනයක් අපේ පශ්චිම පරම්පරාවට සම්ප්‍රදානය කරන්න පුළුවන් නම් ඒක මහ විශාල පිනක්. ඒක විශාල පිනක්. ඉතින් හැම දිනාටම ඒ වෙනුවෙන් සියලු ශක්තිය වේවා කියලා අපි ආශිර්වාද කරමු. විශේෂයෙන් මද මේ පින්කම සිද්ධ කළේ ඉංගිරියේ නන්දා වල්පල මහාත්මනිය, මාලනී චන්ද්‍රලතා මහාත්මනිය, ඩී බස්නායක මහාත්මනිය,
ප්‍රේමා මහාත්මනීය, හංවැල්ලේ කරුණා වල්පල මහාත්මනීය, ඒ වගේම කොළඹ 7 H.A.B. ආර්යසේන මහත්මයා ඇතුළු නෑදෑ හිතමිතුරන් හැම දෙනාම එකතු වෙලා, ඒ වගේම ඒ පවුලේ ඒ මහාත්මනියගේ ආදරණීය දුවනිය හිමාලි විරරත්න මහාත්මනිය, සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු හැම දෙනාමත් එකතු වෙලා මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ආශිර්වාද කරන්න මහා සංඝරත්නයට, ඒ වගේම බෞද්ධයානාලිකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාටම, ඒ වගේම ඒ මෑණියන් වහන්සේගේ අක්ෂිසල්ය කර්මය ඉතාම හොඳින් ඉටු කරලා දීපු කොළඹ ජාතික රෝහලේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂයෙන් සෙත්පතන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බෞද්ධයානාලිකාවේ ධර්ම දේශනාවක් සිදු කරලා ඒ මෑණියන් හිමාලි මහත්මනිය ඇතුළු හැම දෙනාගේම බලාපොරොත්තුවක් තිබුණා තමන්ගේ අක්ෂිසල්ය කර්මය සාර්ථක කර ගැනීම සඳහා අප්‍රමාණ උපකාර කරපු ඒ ජාතික අක්ෂිරෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට අධ්‍යක්ෂකතුමන්ට සියලුම හෙද නිලධාරීන්ට අනධ්‍යන අනිත් සියලුම කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒකත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති මෑණියෝ මාලනී හේරත් මහාත්මනියට නිදුක් නිරෝගී සුව වේවා, දිගාසී වේවා කියලා ආශිර්වාද කරනවා. සමාරම්භක විදුහල්පතිනිය නන්දා සිල්වා මහාත්මනියට ආශිර්වාද කරනවා, නිදුක් නිරෝගී සුව වේවා, චිරජීවනය වේවා, දිගාසී වේවා කියලා. මේ ශ්‍රේෂ්ඨ කාන්තා විද්‍යාලය හොබවන්න අප්‍රමාණ කැපකිරීම් කළ විමලා ලියනගේ මහත්මිය ඇතුළු ආදි විදුහල්පති මෑණිවරු හැම දෙනාම සිහිපත් කරලා ආශිර්වාද කරනවා. ආදි ගුරු මෑණිවරු, ගුරු පියවරු, වර්තමාන ගුරු මණ්ඩලය කාට කාටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දෙනාටම සියලු යහපත වේවා, නිදුක් නිරෝගී සුව වේවා, දිගාසී වේවා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම පින් අනුමෝදන් කරනවා වීරරත්න ජයලත් මහත්මයාණන්ට, ආර් රංජිත් මහත්මයාණන්ට, සේනාරත්න වැලිකල මහත්මයාණන්ට, ආර්යවතී වල්පොළ මහත්මණියට, ධනුෂ්ක ප්‍රියදර්ශන සුධීර පුතුණුවන්ට, ඒ වගේම ඩී ප්‍රේමශීලී මහත්මණිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට අමා මහ නිවන් සුව පිණිස මේ පින් හේතු වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අනුවන සත්පුරුෂ ආශ්‍රයක් නොවේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය වේවා. හැකිතරම් මික්මනින් අමා මහ නිවණින් නිවේ සැනසීම පිණිස මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සකල ලෝකවාසී හැමෝටම අමා මහ නිවණින් සැනසෙන්නට ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේ ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනා. පුරා හෝරාවකට ආසන්න කාලයක් ඒ උත්තරීතර ධර්ම දානමේ පින්කම සිදු කොට වදාළ බම්බලපිටිය සිරි වජිරාරාම වාසී පූජනීය මීගොඩ සුකිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා කියලා අපි හැමෝම සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරූප වාහිනියේ ධර්ම දේශනාව මෙතකින් නිමාව දකිනවා. දේශකයාණන් වහන්සේට පරිස්කාර පූජා කරන අතරවාරයේ අපි මහා සංඝ රත්නේ වන්දනා කරමු. විලාශයට සහ අමා සුගන්ධයට සැවම ප්‍රිය කරති. එසේ කසල ගොඩක් බඳු සම්බුදු දහම නොදන්නා අඥාන පෘථග්ජනයන් අතර සම්බුදු ශ්‍රාවකයා මනා අවබෝධයෙන් ප්‍රඥාවෙන් බබලයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් උතුම් ආර්ය මාර්ගයේ ගමන් කොට අමා මහ නිවණින් සැනසෙන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. අද දවසේදී බෞද්ධ රූපවාහිනිය මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනයේ සිටයි. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්ම දේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කොළඹ හත මරලසේකර මාවතේ පදිංචි විශේෂඥ වෛද්‍ය කල්යාණි නිහාල් සිංහ මහත්මිය සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මාධව මතීෂ නිහාල් සිංහ පුතණුවන්. එසේනම් මේ නමස්කාර පූර්ව කැරියුම ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව සිදු කිරීම සඳහා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුභගම්ම මච්චිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය
පින්වත්නි, කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතන ධර්මශාලා පරිශ්‍රයේ සිටයි. අද මේ උතුම් ධර්ම දේශනාවෙදී දායකත්වයෙන් ලෝකවාසී සියලුම පින්වතුන් වෙනුවෙන් මහත් කරුණාවෙන් මේ ධර්ම දානමය කුසලය සිදු කර සිටින්නේ කොළඹ හත මලලසීකර මාවතේ අංක 322 ධර්ම නිවසේ පදිංචි අපේ නාරද බෞද්ධ ධර්මායතනස්ත ශාසන සේවිකා සමිතියේ උත්තරාධිකාරී පාලක මණ්ඩල සභිකාවරයක් විදිහට මේ ආයතනයේ සුවිශාල සේවාවක් සිදු කරන ලබන විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය කටයුතු පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලා උපස්ථාන කරන අපේ පින්වත් විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාසිංහ මෑණියන්, එතුමියගේ දාපද පුතණුවන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි මාධව මතීෂ නිහාසිංහ පුතණුවන් මුල් වෙලයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. නිහාල් සිංහ මහත්මාගේ මහත්මනියගේ දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්, ඥාති මිත්‍ර හිතවන්තයන්, මේ කල්යාණ මිතුරන් පිරිවරාගෙන මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ ඉතාම වටිනා සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන 2016 අප්‍රේල් 21 වෙනිදා පරලෝසපත් වුණා. අපේ රටේ සිනමා කලාවට සුවිශාල සේවාවක් සිදු කරපු ආචාර්ය දීමී නිහාල් සිංහ මැතිතුමන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ. 2016 අප්‍රේල් 21 වෙනි දවස 21 වෙනිදා මට මතක විදිහට බක් පුරපසල සුබෝයි දවස අපේ වෛද්‍ය කල්යාණ නිහාසිංහ මෑණියන් මේ ධර්මායතනයේ අපේ පන්සලේ සිල් සමාදන් වෙල සිටි මොහොත. එතුමී ඉතාම හොඳින් සීල භාවනාදීද සම්බන්ධ වෙලා තමන්ගේ හිත දියුණු කරගෙන සිටි අවස්ථාව. එතුමියට ගෙදරින් පණිවිඩයක් ආවා. ආචාර්ය දීවි නිහාසිංහ මැතිතුමන්ට කරදරයක් කියලා. එතුමිය කලබල නොවි ඒ අවස්ථාවේ ගෙදර ගියා. එතුමා රෝහල් ගත කළා. ඒ වෙනකොටත් අභාව ප්‍රාප්ත වෙලා ඒ අවස්ථාව එතුමිය වෛද්‍යවරියක් විදිහටත් ධර්මී තුළින් ලැබිච්චේ ආභාෂය තුළිනු තාම හොඳින් කළමනාකරණය කරමින් සාර්ථකව තමාගේ දයාවකට ස්වාමි පුරුෂයාගේ වියෝගී දරාගෙන් එතැන් පටන් මේ කුතනුවන් සමගින් මේ සහෝදර සහෝදරයන් සමගින් එතුමාගේ පරලෝ ජීවිතය සුවපත් කරන්න අවශ්‍ය වෙන විදිහේ කුසල් දහම් සිදු කරමින් නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ. ඉතින් අද දවසේ ආචාර්ය බීබී නිහාසිංහ මැතිතුමන් පරලෝසපත් වෙලා දෙවසරක් ගත වීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කිරීමටයි මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඒත් එක්කම අපවත් වී වදාළ අපේ සම්බුද්ධ ශාසනයේ මහත් සේවයක් සිදු කරපු මේ සද්ධර්මයේ ලෝකුරා බෙදා හරින්නට අනුපමේය කැපකිරීමක් සිදු කරපු සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අතිපූජනීය දරණාලු කුසල ධර්ම මාහිමි පාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන අතර මියගිය දෙපාර්ශ්වයේම දෙමාපියන් වහන්සේ ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගීව ඉදිරි ජීවිත ගත කරන්න, අනාගතය සාර්ථක කරගන්න ආශිර්වාද ලැබේවා. දේශකයන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ධර්ම දානමය කුසලය උපකාර වේවා කියන පැතුම පෙරදරි කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ
සිතගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින් ඉෂ්ට වේවා කියලා අපි පරිණතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ එක්තරා මාතෘකාවක් යටතේ පටන් ලබන දේශනාවක්. ඒ තමයි උභය අන්තයෙන් විනිර්මුක්ත වූ මධ්‍යම ප්‍රතිපදා. උභය අන්තයෙන් විනිර්මුක්ත වූ මධ්‍යම ප්‍රතිපදා. උභය කියන වචනය අපි පාලි භාෂාවේ සිංහල භාෂාවේ යොදන්නේ මොකටද? දැන් අපි කියනවා උභය පාර්ශ්වය කියලා. එතකොට මොකද උභය කියන වචනේ තේරුම? උභය කියන්නේ දෙක කියන එකයි. උභය පාර්ශ්වය කියන්නේ දෙපැත්තම කියන එකයි. එතකොට උභය අන්තය කියන්නේ මොකද්ද? අන්ත දෙක කියන එකයි. උභය අන්තය කියන්නේ අන්ත දෙක කියන එකයි. පාලියේ යමක කියලා ඔකට කියන යමක වර්ගය කියලා තියෙන ධම්මපදයේ ගාථා දෙක දෙක හොඳ නරක විස්තර කරන ගාථා දෙක දෙක සඳහන් කරලා තියෙනවා. ඒ වගේ උභය කියලා කියන්නේ දෙකට. අන්ත කියලා කියන්නේ අන්තගාමී කියන එක. අන්තගාමී ප්‍රතිපදා දෙක උභය අන්තය. විනිර්මුක්ත වෙනවා කියන්නේ මොකක්ද? විනිර්මුක්ත කියන්නේ වෙන් වුණා කියන එක. උභය අන්තයෙන් අන්ත දෙකින් වෙන් වුණ මජ්ඣිම පටිපදාව මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව සිංහලෙන් කියන්නේ කොහොමද? මැදුම් පිළිවෙත නේද? මැදුම් පිළිවෙත. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ සංස්කෘත වචනයක් නේද? ගොඩක් දැන් ලංකාවේ ඉන්න අය සිංහල වලට වැඩි සංස්කෘත දන්න. ඒ නිසා මැදුම් මධ්‍යම ප්‍රතිපදාවල සිංහලෙන් කියන්නේ කොහොමද කියලා අහුවාම ඒකම තමයි කියලා සමහර වෙලාවට කියන්න පුළුවන්. මැදුම් පිළිවෙත. එතකොට අන්ත දෙකෙන් තොර වූ ඈත් වූ වෙන් වූ මැදුම් පිළිවෙත ගැන තමයි මම මේ කියලා දෙන්න බලාපොරොත්තු. එතකොට මේ දේශනාවේදී අන්ත දෙක ගැනත් කියන්න වෙනවා, මධ්‍යම ප්‍රතිපදාව ගැනත් කරුණු යමක් ප්‍රකාශ කරන්න වෙනවා. දැන් මම ඔයත්තන්ගෙන් පොඩි මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ලෝක ප්‍රකට ධනවතෙක් වන බිල් ගේට්ස්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? ධන කුහේරෙක් හැටියට ලෝකෙම පිළිගත්ත, ඒ වගේම ඉතාම ඉහළ සැප සම්පත් භුක්ති විඳින, සැපේ ඉතාම ඉහළ තලයක සිටින කෙනෙක් බිල් ගේට්ස් කියන්නේ. බිල් ගේට්ස්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? පුළුවන්ද බැරිද? පුළුවන් වෙයිද බැරිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි කමක් නැහැ. බෑ කියලා මම අපිට කියන්න බෑ. බැරි කමක් නැහැ. පුළුවන් කමක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේම සැප විඳින අපි හිතමු එලිසබෙත් මහරැජින්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වේවිද? එලිසබෙත් මහරැජින කියන්නේ ඉතාම සැප බහුල කාමසුඛල්ලිකා යෝගේ අනුගමනය කරන කෙනෙක්. බිල් ගේට්ස් කියන්නේ එහෙම කෙනෙක්. කයට අතිශයින්ම සැප දෙන කෙනෙක්. පුළුවන්ද බැරිද? දැන් බිල් ගේට්ස් කියන්නේ කයට සැප දෙන කෙනෙක්. එතකොට මං ඇහුවේ බිල් ගේට්ස්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. ඔයත්ගේ උත්තරේ උනේ පුළුවන් විය හැකි නේද? එලිසබෙත් මහරජිනටත් එහෙනම්
පුළුවන් විය හැකි නේද? අම්බානිට ඉන්දියාවේ ඉන්න බොහොම ජනප්‍රියෙක් නේ, එයාටත් පුළුවන් විය හැකි නේද? එතකොට එහෙම පුළුවන් විය හැකි නම් කාමසුකල්ලිකා නියෝගෙට මොකද වෙන්නේ? දැන් ඔයත් ඔගේට පුළුවන් විය හැකි කියලා. එතන බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මොකද්ද? කාමසුකල්ලිකා නියෝගය අනුගමනය කරන අයට නිවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ කියලා. එතකොට මොකක්ද මෙතන පරස්පරයක් තියෙනවා? බිල් ගේට්ස් වගේ සැප විඳින, අතිශයින්ම සැප විඳින කෙනෙකුටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් අනිකුත් අර කලින් සඳහන් කරපු ධනවතුන්ට, පොහොසතුන්ට සැප විඳින අයටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් කාමසුකල්ලිකාන යෝගයට මොකද වෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරා. එතකොට අපි එතෙන්දී තේරුම් ගැනීමේ යම් කිසි ඌනතාවක් තියෙන බව තමයි අපිට වටහා ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කාමසුකල්ලිකාන යෝගය කියලා කියපු ගමම්ම හිතට ගන්නෙ මොකක්ද? කාමසුකල්ලිකාන යෝගය කියලා කියපු ගමම අපි හිතට ගන්න එක සැරේටම ශරීරයට අතිශයින්ම සැප දෙන්නේ. දැන් අර නම් ගම් ගැන සඳහන් කරන්න නැතුව මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්, ශරීරයට අතිශයින්ම සැප දෙන අයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකිද කියලා. එතකොට ඇත්තට ආපහු ඔන්න කියන්නේ මොකක්ද? ශරීරයට අතිශයින්ම සැප දෙන අයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකිද කියලා ප්‍රශ්නයක් අහුවොත් ගොඩක් අය කියන්න පුළුවන් බෑ කියලා. ඇයි ඒ බෑ කියන්නේ? ශරීරයට අතිශයින්ම සැප දීම තමයි කාමසුකල්ලිකාන යෝගය කියන්නේ කියලා අපි අහලා තියෙනවා. ඒකනි කතාව. අපි අහලා තියෙනවා ශරීරයට අතිශයින්ම සැපදීම තමයි කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ. ඒත් අතිශයින්ම සැපදෙන අයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ කියන එකයි ඒ අනුව අපිට හිතෙන්නේ. එහෙම වුණොත් බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු විසාකා මහෝපාසිකාවට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද? දැන් විසාකා මහෝපාසිකාව ශරීරයට අතිශයින්ම සැප දුන්න කෙනෙක් නෙවෙයිද? විසාකා මහෝපාසිකාව සිටු දියණියක්, ලස්සනට ඇඳපු කෙනෙක්. අර කියන්නේ සූසැට බරමින් සැරසීලා කියන ආභරණ 64ක් පළඳගෙන හිටපු කෙනෙක්. ඒ විතරක් මහලතා ප්‍රසාදනිය කියන කෝටි ගණන් වටින ආභරණ වලින් සැරසීලා හිටපු කෙනෙක්, ලස්සනට හැඩට හිටපු කෙනෙක් විසාකා. එතකොට ආභරණ පළඳිනවා කියන එක, ශරීරය අලංකරණය කරනවා කියන එක, ලස්සන කරනවා කියන එක සැපදීමක් නෙවෙයි, සැපදීමක්. එතකොට එහෙම කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ කියලා කිව්වොත් විසාකාව එහෙනම් සෝවන් නෑ කියලා කියන්නේ නේද? නමුත් අපි දන්න ඉතිහාසයට අනුව විසාකාව සෝවන් ඵලයට පත් වෙච්ච මහෝපාසිකාව. හැබැයි අතිශයින්ම ශාරීරික සැප දුන්න කෙනෙක්. එතකොට බුදුහාමුදුරුවන්ගේ කාලේ වැඩ හිටපු අනේ පිඬිසිටුතුමා අතිශයින්ම සැප විඳපුවයි. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු රාජ මහා මාත්‍යාදී කී දෙනෙක් නම් මාර්ගඵල ලබාගෙන තියෙනවද? මේ
සැපදීපු අය. බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම සංඝ සැට නම නියෝජනය කරපු යස කුල පුත්‍රයා නේද? යස කියලා කියන්නේ යස කුල පුත්‍රයා අතිශයින්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. ලේසියක රැඳෙන් බහින්නේ නැහැ. යටිපත්ලෙ මයිල්ලෙන තරමට සෞඛ්‍යලු මෘදු යටිපත් එච්චරටම සිලින්දුයි. ඒ වගේ අති සුඛෝපභෝගී චරිතයක් ගත කරපු කෙනෙක් යසකුල පුත්‍රයා. හැබැයි යසකුල පුත්‍රයා බුදුහාමුදුරුවෝ දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධය ගත්තද නැද්ද? අවබෝධ කරගත්තා. එතකොට දැන් ශරීරයේ අතිශයින්ම සැප දීපු අය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා දුක් දුන්නද? ශරීරයේ ශරීරයට අතිශයින්ම දුක් දුන්න අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියලා ශරීරයට අතිශයින්ම සැප දුන්නද? ඒත් නෑ. එහෙමනම් ශරීරයේ අතිශයින්ම සැප දීපු අය විතරක් නෙවෙයි ශරීරයේ අතිශයින්ම දුක් දීපු අය දුක් විඳ අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා නේද? සුනීත සෝපාගල වගේ අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් ඔබ තේරුම් ගත යුතු එකක් තියෙනවා. මොකක්ද? අවබෝධ කර ගැනීම යනු කයින් කරන වැඩක් නොවේ. අවබෝධ කර ගැනීම කරන්නේ මොකෙන්ද? සිතින්. අවබෝධ කරගන්නේ සිතිනුයි. එහෙනම් ගත විඩාවටපත් උනා දුකටපත් උනා ගත සුවපත් භාවයෙන් යුක්ත උනත් ඒ සැපය සහ දුක කියන මේ ස්වභාව දෙක හමුවේ ඔබේ හිතේ ඇති වෙන චිත්ත ස්වභාවයන් අන්තගාමී කරගත්තේ නැති වුණොත් අන්න එතෙන්දි ඔබට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒක ලේසි වැඩක් නෙමෙයි. ගතට යම් යම් සැප දෙන්න යනකොට සිත අන්තගාමී වෙනවා. ගතට යම් යම් ආකාරයේ දුක් දෙන්න ගියාම සිත අන්තගාමී වෙනවා. හැබැයි ඔබ දක්ෂ විය යුතුයි ගතට සැපක් ලැබෙන වෙලාවේදී හෝ ගතට දුකක් දැනෙන වෙලාවේදී හෝ සිත අන්තගාමී නොකරගෙන ඉන්න. අන්න ඒක තමයි හැබැයි දක්ෂකම කියලා කියන්නේ. පින්නකදී මේ ලෝකේ ජීවත් වෙනකොට අපේ ගතට අපේ ශරීරයට යම් යම් අවස්ථාවලදී අපිට සැප දෙන්න වෙනවා. ඒ සැප එක එක අවස්ථාවලදී සාපේක්ෂයි. සැප සාපේක්ෂයි කියන්නේ මොකක්ද? දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය දවසක උදේටයි දවල්ටයි රැටයි කනවා. කන්නේ බඩගින්නටනේ. බඩගින්න නෙවුනහම සුවයක් දැනෙන බව ඇත්තයි. ඒ කන්නේ සාමාන්‍ය කෑමක්. හැබැයි හිතන්න ඒ කෙනාම හොඳටම බඩගින්නෙන් ඉන්න වෙලාවක වේල් 3ක් විතර නොකා ඉන්න වෙලාවක අර වෙනදාට ගන්න සාමාන්‍ය ආහාරයක්ම ලැබුණොත් එයා කන්නේ ඒ ආහාරය බර වෙනද කන ආහාරයම තමයි. නමුත් එයාට දැනෙන සැපය අඩුද වැඩිද? වැඩි. ඇයි වැඩි? එයා දැඩි වූ කුසගින්නකින් හිටපු නිසා නේද? ඒ කුසගින්නට සාපේක්ෂව ඒ ලැබිච්ච ආහාරයෙන් දැනෙන සැපය වැඩි. එතකොට ඒ සැපය දැනුනේ ගතටද හිතටද? හරියට බැලුවොත් හිතට නේද? ගතට දැනුණ නම් අර සාමාන්‍ය වෙනද දවසේ දැනෙන විදිහටම දැනෙන්න ඕන. හරියට බැලුවොත් ඒකම නෙවෙයි ලාද වෙනද කන කෑමම තමයි කාලා තියෙන්නේ.
ඒ ප්‍රමාණයම තමයි කාලක් තියෙන්නේ. හැබැයි දවසක් විතර බඩගින්නෙන් ඉන්න වෙලාවේ කනකොට දැනෙච්ච සුවයට වැඩි අඩු සුවයක් තමයි බඩගිනි නැති වෙලාවක දැනෙනකොට කනකොට දැනෙන්නේ. එතකොට කෑමින්නම් ඒ සුවය දැනීම සිද්ධ වෙන්නේ අවස්ථා දෙකේදීම එක හා සමාන සුවයක් ලැබෙන්න ඕනේ. එතකොට ඒ සුවය ඊට වඩා ගාම්ම වාගේ සුවයක් වෙනවා. සිත සම්බන්ධ වෙන සුවයක්. ඒ නිසා මෙන්න මේ ස්වභාවය සැප දුක කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එනිසා පින්තුනි අන්ත දෙක කියලා කියන්නේ ශරීරයට අතිශයින්ම සැප දීම කියන වැරදි අර්ථය නෙවෙයි. අන්තය කියලා කියන්නේ ශරීරයට අතිශයින්ම දුක් දීම කියන එක නෙවෙයි. මොකද අතිශයින්ම සැප දෙන අයට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් ශරීරයට අතිශයින්ම සැප දෙන අයටත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ශරීරයට අතිශයින්ම දුක් දෙන අයටත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ අන්ත දෙක නිවනට බාධාවක් නෙවෙයි නේද? ඒක නිවනට බාධාවක් නෙවෙයි. එහෙනම් මොකද්ද නිවනට බාධාව? නිවනට බාධාව වන්නේ ගතද සැපදීම නොවේ හිතහා බැඳුන ක්‍රියාවලිය. මොකද්ද ඒ ගතට සැප දෙන්නකොට හිතේ ඇතිවෙනව චිත්ත ස්වභාවය? මොකද්ද ඒකට කියනවා ඇලීම කියලා. ගතට දුක් දෙනකොට හිතේ ඇතිවෙනව චිත්ත ස්වභාවයක් මොකද්ද ඒකිනම් ගැටීම කියලා. ඔන්න අන්ත දෙක ඇලීමයි ගැටීමයි. ඔය අන්ත දෙක තියෙනකන් නිවන් දකින්න බෑ. ඔය අන්ත දෙක හිතේ තියෙනකන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙනම් ඔය අන්ත දෙකයි නැති කරන්න ඕනේ. සැපයි දුකයි නෙවෙයි. සැපයි දුකයි නැති කරන්න ජීවත් වෙලා ඉන්න අපට බෑ. මොකද අපි මේ ලෝකේ ඉපදුනා නම් යම් යම් ආකාරයට සාපේක්ෂව සැප දුක අපිට විඳින්නම වෙනවා නේද? සරලව හිතන්න, ඉපදුනා නම් මොකද වෙන්නේ? වයසට යන්නම වෙනවා. කැමති වුණත් අකමැති වුණත් වයසට යන්නේ සැපයිද දුකයි? දුකයි. මම කරන්නේ දුකයි කියලා. දුකයි කියලා නවත්ත ගන්න පුළුවන්? නවත්ත ගන්න කොහොම මොන තරම් උත්සාහ කරත් වයසට යනවමයි නේද? එතකොට ඉපදුනා නම් වයසට යනවමයි, වයසට යනකොට ලෙඩ වෙනවමයි, ඉපදුනා නම් කවදා හරි දවසක මැරෙනවමයි. එතකොට දුක් විඳින්න වෙනවා ඉපදුනා. ඒකෙන් බේරෙන්න බැහැ නේද? එතකොට ඔය දුක් විඳින එක අපේ ශරීරයට දැනෙන දුක් වේදනාවක් නම් ඔහොම දුක් විඳින එක නිවනට බාධාවක් නම් ඒ කියන්නේ මොකක්ද? වයසට යන අය නිවන් දකින්න බැහැ නේද? ලෙඩ වෙන අයට නිවන් දකින්න බැහැ. මැරෙන අය නිවන් දකින්න බැහැ කියන එක. ඒකනේ ඒකේ කතාව. එහෙනම් දුක් විඳින අයට නිවන් දකින්න බැහැ. මොකද ඒ අය මේ ජීවත් වෙලා මැරෙන කාල සීමාව තුළ ශරීරයේද යම් යම් ආකාරයේ දුක් වේදනාව ලබා දෙනවා. එතකොට ජීවත් වෙලා ඉන්න අය ශරීරයට ලබා දීලා තියෙන දුක් විතරමද? නෑ නෑ. සපත් ලබා දීලා. දැන් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ජීවත් වෙනවා කියලා කියන්නේ දැන් සමහර කියන පුළුවන් ඉතින් මොනව කරන්න හුස්ම වැටෙනකන් ජීවත් වෙනවා. ඕක තමයි ජීවත් වෙනවා. ඒකත් හරි නරක නෑ. ජීවත් වෙනවා කියන එක අපිට මෙහෙම කියන්න පුළුවන්. ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කිරීම. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. එතකොට අපිට තියෙනවා ඉන්ද්‍රයන් මූලිකව කියන්න හයක්. අපි ඒවට කියන ෂඩින්ද්‍රිය කියලා. ෂඩ් ඉන්ද්‍රිය. ෂඩ් කියන්නේ හය. ඉන්ද්‍රිය හයක් තියෙනවා. මොනවද ඉන්ද්‍රිය හය? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස.
පාලියෙන් කොහොමද කියන්නේ? චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන. ඉන්ද්‍රිය හය. ගෝචර වෙනවා කියන්නේ මොකක්ද? ගොදුරු වෙනවා. ඒකට ඇතුල් වෙනවා කියන එකයි. අනුයුක්ත වෙනවා. යෙදෙනවා. මොනවද? ඇහැට යෙදෙන්නේ, ඇහැට පේන්නේ රූප. කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ, සිතට සිතුවිලි. දැන් අපේ ඇහැට පේන්නේ දුක හිතෙන රූපමද? සතුට ඇතිවෙන, සැප හිත, සැප ඇතිවෙන රූප පේන්නේ නැද්ද? පේනවා. නේද? දැන් මෙතන දැක්කහම මෙතන ඉන්නේ ඔබට දුක හිතෙන රූපමද? දැන් මෙතන ඉන්න දැන් මේ දොස්තර නෝනගෙන් මං ඇහුවොත් මේ ඇවිල්ලා ඉන්න රූප දිහා බැලුවොත් දොස්තර නෝනට දුකක් ඇති වෙන්නේ නැහනේ. දුකක් ඇති වෙනව නම් මොනවටද ආරාධනා කරලා ගින්න ගන්නද? නේද? මෙච්චර දුකක් ඇති වෙනවද? නමුත් මේ අය දැක්කහම සතුටක් ඇති වෙනවා නේ. මං කියපු අය ආවා, කාලෙකින් දැක්කේ, බණ අහන්න හරි ආවනි, ඔය ආදිවාසීන් හිතලා සතුටු වෙනවා. ඒතර දැන් මේ සතුටු වීම එක්තරා විදිහකින් බැලුවොත් ඇහැපෙන වීමක් නේද? ඇහැට පේන රූප දිහා බල බල අනේ ඉතින් ආවලත් ආවනි කීකේ හිත හිතා සතුටු වෙනවා. ඇහැපිනවන්නේ එහෙමමද? නෑ. අපි කැමති රූප තියනවා. මිනිස් රූප විතරක් නෙවෙයි. වෙනත් ස්වාභාවික సౌందර්යයන් තියෙන පුළුවන්. ලස්සන මල් තියලා තියෙනවා. නේද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බණ කියන වෙලාවේ ධර්මාසනයේ උඩට මොකද මේ වගේ මල් බොක් එකක් මොනවට තියෙන්නේ? ඒ ඕනද? කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් රූප මාර්ගයෙන් මේ දේශනය නරඹන කෙනෙකුට ඒ තුළ කිසියම් සතුටකුත් දැනෙනවා, කැමැත්තකුත්, ප්‍රියතාවයකුත් උපදිනවා, හැඩකුත් තියෙනවා. ඒ නිසා තමයි ඒව තියෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ එකක් දැනුණාම ඇහැට සුවයක් දැනෙනවද නැද්ද? සුවයක් දැනෙනවා. එහෙනම් ඒ ඇහැ පිනවීමක් නෙවෙයිද? ඒකත් ඇහැ පිනවීමක් තමයි. නේද? එතකොට ඇහැට කැමති රූප ලබා දෙනවා. එතකොට ඇහැට කැමති රූප ලබා දෙනවා කියලා කියන්නේ එක්තරා විදියකින් ඇහැ පිනවීමක්. නේද? එතකොට එහෙම ඇහැ පිනවන කෙනෙකුට කැමති කැමති රූප බලන කෙනෙකුට ඒක නම් ශරීරයට අතිශයින්ම සැප දීම. එතකොට එහෙම රූප බලන කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න බෑ කියන කෙනේ කියන්නේ. එතකොට ඒකද මේ සත්‍ය අවබෝධයට බාධා වෙන ස්වභාවය? නෑ. ලස්සන ලස්සන රූප බලන කාටවත් එහෙනම් කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නෑ. නේද? ඇයි ඉතින් ඇහැ යාම පේන්නේම ලස්සන රූපනේ. එතන ඒ රූප දකින්නවා කියන එක ඇහැ පිනවීමක් නම් ඒකින් සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක නෙවෙයි අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. කනට මිහිරි ශබ්ද ඇහෙනකොට කන සුවපත් වෙන බව ඇත්තයි. නහයට මිහිරි සුවඳ දැනෙනකොට නහය සුවපත් වෙන බව ඇත්තයි. ඒක සැපවත් වෙන බව ඇත්තයි. දිවට හොඳ රස දැනෙනව හොඳ කෑම කනකොට දිව සුවපත් වෙන බව ඇත්තයි. එසේ සුවපත් වීමම අන්තගාමී පිළිවෙතක් නම් මොකද වෙන්නේ? කන බොන අඳින පළඳින බලන කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු ප්‍රත්‍ය පරිහරණය කරන කාටවත් නිවන් දකින්න නම් බැරි වෙනවා. එහෙනම් මෙතන අන්තය කියලා කියන්නේ ඇහැට පේන රූප බලන්නේ නැතුව සිටීම නෙවෙයි, කනට ඇහෙන ශබ්ද අහන්නේ නැතුව සිටීම නෙවෙයි, නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ නැතුව සිටීම නෙවෙයි. තව විදිහකින් කියනවා නම් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ
හොඳ හෝ නරක අරමුණු පරිහරණය කරන්නේ නැතුව සිටීම නෙවෙයි. එහෙම ඉන්න බෑ කාටවත් ලෝකේ. ඇහැට රූපයක් පේනවනම් ඇස් දෙක වහගෙන හැමදාම ඉන්න බෑ. මං ඒකට කැමති, කැමැත්ත හින්දා ඔන්න අදිවලට බාධාවක් වෙනවා කියලා හැවහ ගන්නවා. මං ඒකට අකමැති, අකමැති ඒ හින්දා ඔන්න නිවලට බාධාවක් වෙනවා. ඒක දුක් සහගත රූපයක්. ඒ නිසා ඇහැට දුක් දීමක් වෙන්නේ ඒක බලාගෙන ඉඳලා ඒ දෙක නිවලට බාධාවක් කියලා හිතලා ඇස් දෙක වහගෙන ඉන්න. එහෙම කොච්චර කල් ඉන්න. එහෙම ඉන්න බෑ. එහෙනම් මෙන්න මේ දේ හොඳට තේරුම් ගන්න ඕන. කාමසුඛල්ලිකාන යෝගයේ කියන එකකින් අදහස් කරන්නේ ශරීරයට අතිශයින්ම සැප දීම කියන එක නෙවෙයි. අත්තිලමතාන යෝගයෙන් අදහස් කරන්නේ ශරීරයට අතිශයින්ම දුක් දීම කියන එක නෙවෙයි. මොකද ඉපදුනා නම් ශරීරයට සැපයි දුකයි කියන එක සාපේක්ෂ වශයෙන් අඩු වැඩි වශයෙන් විඳින්න වෙනවා. ඒක අන්තගාමී පිළිවෙතක් වෙන්නේ ඔය කියන සැප හමුවේ සහ ඔය කියන දුක හමුවේ ඇති වෙන මානසික ක්‍රියාවලිය එක්කයි. ඔය සැප හමුවේ ඔබ අනිවාර්ය විදියට ඇලෙන්න ගියොත් අන්න එතෙන්දී ඒක අන්තගාමී වෙනවා. ඔය දුක හමුවේ ඔබ අනවශ්‍ය විදියට ගැටෙන්න ගියොත් ඔබට අන්නේ ඒක නිවනට බාධාවක්. එහෙනම් ඔබට කෙතරම් සැප තිබුණත් පින්වත්නි ඒ සැප නිවනට බාධාවක් නොවි ඔබට සැප විඳින්න පුළුවන්. එහෙනම් බිල් ගේට්ස්ට නිවන් දකින්න පුළුවන්. හැබැයි ක්‍රමේ හරියට අඳුර ගන්න. එලිසබෙත් මහරජිනට නිවන් දකින්න පුළුවන් සැපය ඒ සඳහා බාධාවක් නොවි සැප විඳින ක්‍රමය හරියට අඳුනගත්තු. මොකද ක්‍රමය? ක්‍රම දෙකයි තියෙන්නේ. මොකද නොයැලීමයි නොගැටීම. සැපය හමුවේ අනිසිලස නොයැලීමයි, දුක හමුවේ අනිසිලස නොගැටීම. ඇලීම කියන මේ චිත්ත ස්වභාවය නියෝජනය කරන්නේ රාගයයි. ගැටීම කියන චිත්ත ස්වභාවය නියෝජනය කරන්නේ පටිඝයයි. රාගානුසය පටිඝානුසය. අපේ හිතේ ගැඹුරින්ම තැන්පත් වෙලා තියෙන ප්‍රධානම අකුසල සිතිවිලි දෙකක් රාගයයි පටිඝයයි කියන්නේ. ඔන්මය කියන රාගයයි පටිඝය ඇලීමයි ගැටීමයි. යථාවබෝධය කියවත් චතුරාර්ය සත්‍ය අවබෝධයට බාධා. යමක ඇත්ත ඇති හැටියෙන් වටහා ගන්නට තියෙන ඉතාම අහිතකර බලපෑම ඇති කරගෙන චිත්ත ස්වභාව දෙකක් තමයි ඇලෙන එකයි ගැටෙන එක. එහෙනම් මෙන්න මේ කියන නොයැලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්ත වෙන්න යමෙකුට පුළුවන් නම් එයා තමයි උභය අන්තයෙන් විනිර්මුක්ත වූ කෙනා බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබට නිවන් දකින්නවා දකින්න තියෙනවායි කියලා තියෙන සැප විඳින්න නැතුව ඉන්න එපා. සැප තියෙනවා නම් ඒක විඳින්න නැතුව ඉන්න එක මහ කරුමයක්. වෙන මොකක්වත් නෙවෙයි. එහෙම කර්මකාරය වෙන්න එපා. බෞද්ධයෝ කියන්නේ එහෙම කර්මකාරී જાතියක් නෙවෙයි. බෞද්ධයෙකුට පුළුවන්කම තියෙන උන ඉතාම ඉහළ පිළේ සැප විඳින්න. බෞද්ධයෙකුට පුළුවන්කම තියෙන ඕන දුකක් දරා ඔන්නෝයේ දෙක හමුවීම සමබර මනසක් ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි නියම බෞද්ධකම කියන්නේ. ඔබට යම් කිසි සැපයක් තියෙනව නම් ඒ සැපය ඔබ විසින් අතීතයේ කරන ලද හොඳ කුසල කර්මයක විපාකයක්. ඒ විපාක දීම වශයෙන් තමයි මේ හැමෝම හොඳ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් විකලත්ව නැති හොඳ පරමාර්ථ මනුෂ්‍ය ජීවිත ලබන්නේ. කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් ආර්ථික ශක්තියක් ඇතුව ඉපදිලා තියෙනවා. හොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් ඇතුව ඉපදිලා තියෙන්නේ
ඒ අතීතයේ කරන ලද හොඳ කර්මවල විපාක නිසා. බලන්න සංසාරයේ ඔබේ සමාජයේ ඔබ ඇසුරු කරන අය අතරම ඉපදිච්ච ගමම්ම ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, ඇවිද ගන්න බැරි, කතා කරන්න බැරි අය කොච්චර අපි සමාජයේ ඉන්නවද? හොඳ නොහොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් නැති අය කොච්චර අපි සමාජයේ ඉන්නවද? ඒ විතරක්ද? කාටවත් අත නොබා ජීවත් වෙන්න පුළුවන් කමක් නැති අය කොච්චර අපේ සමාජයේ ඉන්නවද? එතන පිරිසකට එහෙම වෙලක් අපිට එහෙම නොවුනේ ඇයි? එහෙම නොවුනේ ඔබ අපි සසරදී ඔබට පින් කරන නිසා. ඒ පිනක විපාකයක් විදිහට ඔබට සැපක් ලැබුණා නම් ඔබේ සැප පරිහරණය කරන්න. ඒ පරිහරණය කරන සැපයම ඔබට පුළුවන් යම් දිනක සියලු දුකෙන් නිදහස් වීමේ සත්‍ය අවබෝධ කර ගැනීමේ ක්‍රමය සොයන්න. එතකොට සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පින්වත්නි ඔබ සැප අතහැර යා යුතු නෑ. ඒක ඔබ හොඳින් වටහා ගන්න. සැප අතහැර යා යුතු නෑ. සිද්ධාර්ථ කුමාරයා සැප අතහැර ගියා, භෞතික සැප අතහැර ගියා. සය අවුරුද්දක් තිස්සේ සැප අතහැර දුක සොයාගෙන ගියා. ඒ ගතන දීපු සැපයි අතහැරියේ. ඒ වගේම ගතන දී දෙන්න පුළුවන් දුක උපරිම වශයෙන් සොයාගෙන අවසානයේ මොකද කරන්නේ? ඒ සොයාගිය දුක දාත හැරිය ආපහු ආපස්සට රිවර්සෙන්න උනා යම් තාක් දුරට මධ්‍යම ප්‍රතිපදාව දක්වා ආව. මධ්‍යම ප්‍රතිපදාව දක්වා ආවේ මොකද? අතිශයින්ම සැප දෙන්න යන එක අර මානසික ස්වභාවයට බාධාවක් විය හැකි කියන හැඟීම තමයි. එනිසා උන්වහන්සේ අතිශයින්ම සැප දෙන්න යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. එතකොට ඒකින් අදහස් කරන්නේ නෑ පින්වත්නි අතිශයින්ම සැප දීපු අයට, අතිශයින්ම සැප දීපු අයට සත්‍ය අවබෝධ කරගන්න බෑ කියලා. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු රජවරු බුදුහාමුදුරුවන් ළඟට ආව සමහර වෙලාවට නිවන් දකින්න බණ අහන්න නෙවෙයි. නේද? කොහේ හරි ගමනක් යද්දී මුණ ගැහිලා අසිරිමත් කෙනෙක් දැක්කහම, ප්‍රසාදජනක කෙනෙක් දැක්කහම කතාබස් කරන්න ඕනේ. එතකොට ඒ පුද්ගලයා තියෙන රජකම කාට හරි පවරලා දාවේ, තියෙන දේපල කාට හරි පුදාල දුල්ලට ලියලා දීලා දාවේ නෑනේ. මේ යන ගමන් මේ බුදුහාමුදුරුවෝ දැක්කා, ප්‍රසාදජනක රූපයක් පැහැදුන, පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා, කතා කළා. නේද? අර සම්පත් ඔක්කොම එක තිබු හිටපු කෙනෙක්. හැබැයි අතහැරියා. මොකද අතහැරියා? බැඳීම. ඒ බැඳීම මානසික ස්වභාවය. එතකොට අන්න ඒ මානසික ස්වභාවය අතහරිනකොට අර භෞතික සම්පත්වලට තියෙන අනවශ්‍ය බැඳීමක් තියෙනවනම් ඒ බැඳීමත් අවශ්‍යයි. අතහරින අනවශ්‍ය බැඳීම. ඒකෙන් අදහස් කරන්නේ නේ භෞතිකව තියෙන සියලුම දේවල් අතහරිනවා කියන්නේ. භෞතිකව තියෙන සියලුම දේවල් අතහරිනවා නම් එදා විශාල කිඹුල්වත් නුවර සීත උෂ්ණ ආදී ඍතුවලට ගැලපෙන විදියට හදාගෙන රම්‍ය සුරම්‍ය සුබ නම් වූ මාළිගාවල ජීවත් වෙච්ච බුදුහාමුදුරුවෝ සුදත්ත සිටුතුමා විසින්, අනේපිඬ සිටුතුමා විසින් කෝටි ගණනක් වියදම් කරලා ජේතවනාරාමේ තනවන ලද දිව්‍ය රම්‍ය මාලිගාවෙහිවත් දෙව්රම් වෙහෙර පූජා කරන වෙලාවේ ඒක බාරගන්නේ නැතුව ඉන්න ඕනේ. නේද? සියල්ල අතහැරලා ගිය කෙනෙකුට මොකද ඒ වාගේ දෙව්රම් වෙහෙර? නමුත් ඒ සියල්ල අතහැරලා ගිය උන්වහන්සේ ඒ බාරගත්තේ මනසින් නොබැඳි.
එතකොට උන්වහන්සේට හැකියාව තිබුණා ඒදී පරිහරණය කරන්න. එහි තියෙන යම් සුවයක් වේ නම්, පහසුවක් වේ නම්, ඒ සුවය පහසුව පරිහරණය කරන්න. නමුත් ඇලෙන මානසිකත්වයෙන් තොරව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට හිතුණ ගමන් උන්වහන්සේ විතෙක පෙන්වත්නි. ජේතවනාරාමයේ නුදුර තිබෙන අන්ධවනයේ ගිහිල්ලා ගහක් මුල විවේකී සුවෙන් හිටියේ. විවේකීව රැය පහන් කළේ. සීත වනයේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමාන වේලාවට ගහක් මුල රැයක් පහන් කරපු අවස්ථා තියෙන දේවුරම් වෙහෙරේ ඉඳින්දි. අපෝ මේ සැප මටද හැමදාම ඕන කියලා අල්ලගෙන හිටපු නිසා නෙවෙයි. උන්වහන්සේ සියලුදී අතහැරපු කෙනෙක් විදිහට උන්වහන්සේ කිසිම දෙයක් පරිහරණය නොකළ හිටියායි කියන කෙනෙක් හිතනවා නම් ඒක වැරදි. තියෙන දේ උන්වහන්සේ පරිහරණය කළා. මං කියුවේ උන්වහන්සේ කර්මකාරයෙක් නෙවෙයි. තියෙන දේ පරිහරණය කරන්නේ නැතුව ඉන්න අය එක්තරා විදිහක කර්මකාරයෙක්. එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබ ඒ තියෙන දේ යමක් තියෙනවනේ ඒක පරිහරණය කරන්න. හැබැයි දාල යන්න වෙලාවක් ආවොත් දාල යන්න වෙනවා කියන දැනගෙන. ඒකට කියනවා වචනය. මොකද්ද වචනය? නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. අතහරින්න සූදානමින් පරිහරණය කරනවා. කවදා හරි මේව අතහරින්න වෙලාවක් ආවොත් අතහරින්න. මේව නැතුව බෑ කියන මානසිකත්වයෙන් මම කටයුතු කරන්නේ නැහැ කියන එක ඔබ හොඳින් කල්පනා කරන්න. එහෙනම් කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ ශරීරයට අතිශයින්ම සැප දීම කියන එක නෙවෙයි අදහස් කරන්නේ. අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ ශරීරයට අතිශයින්ම දුක් දීම කියන එක නෙවෙයි එතන අදහස් කරන්නේ. ශරීරයට අතිශයින්ම සැප දීම හා දුක් දීම කියන මේ ක්‍රියාකාරකම් දෙක වෙනකොට හිතේ තිබෙන ස්වභාවයයි ඔතනදී අන්ත දෙක හැදීර හඳුන්වන්නේ. මොකක්ද අන්ත දෙක? ඒ තමයි ඇලීම සහ ගැටීම. සත්‍ය අවබෝධ කරගන්නේ ගතින් නෙවෙයි. සත්‍ය අවබෝධ කරගන්නේ හිතින්. එතකොට අවබෝධයට බාධා වෙන දෙයක් වේ නම් ඒක ගතේ තියෙන බාධාවක් වෙන්න බෑ. අවබෝධයෙන් යමක් බාධාවක් වෙනවා නම් ඒක හිතේ ඇති වෙන බාධාවක් වෙන්න ඕන. නම් ඇලෙනවා කියලා කියන චෛතසික ස්වභාවය හිතේ ඇති වෙන ස්වභාවයක්. ගැටෙනවා කියන චෛතසික ස්වභාවය හිතේ ඇති වෙන ස්වභාවයක්. ඔබට ඕන තරම් අද්දකීම් ඇති ගතින් නොගැටුණත් ඔබ හිතින් මොන තරම් ගැටිලා ඇද්ද? ගතින් නොගැටුණත් හිතින් මොන තරම් ගැටි ගැටි ඉන්නව ඇත්ත ජීවිතේ, දෛනික ජීවිතේ. ඔබ ගතින් අල්ලා නොගත්තත් හිතින් මොන තරම් අල්ලගෙන ඉන්නව ඇත්ත? මං ඕව අතහැරලා ඉවරයි කියලා සමාද වෙලාවට කියලා හිටියට ඒ අතහැරපු දේවල් ගැන ඊට පස්සේ හොරෙන් හාර හාර අවුස අවුස හිතින් බලන ඒවා කොච්චර නම් කරලා ඇත්ත නේද? එතකොට ඔන්න ඔය කියන චිත්ත ස්වභාවය තමයි අවබෝධයට බාධා වෙන්නේ. එහෙම නැතුව ඔබට තියෙන එක නෙවෙයි. ඔබට නැති එක නෙවෙයි. ඔබට සැපක් තියෙනවා නම් ඒ තියෙන සැපය නෙවෙයි ඔබට අවබෝධයට බාධා. ඒ සැපය හා මානසිකව ඇති වෙන බැඳීම. දුක නෙවෙයි ඔබට බාධා. ඒ දුක හා ඇති වෙන මානසික ගැටීම. දැන් දුක් විඳින කට්ටියට නිවන් දකින්න බෑ කියලා කියනවා නම් පටාචාරාව, කිසා ගෞතමි, ඒ වගේ කාටවත් නිවන් දකින්න බෑ. හොඳටම දුක් විඳපුවා. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ සමහර හාමුදුරුවෝ සියදිවි හානි කරගෙන තියෙනවා වේදනාව ඉවස ගන්න. වේදනාව ඉවස ගන්න බැරුව සියදි විහාන කරගෙන ඉන්නවා. එතකොට මොකද්ද හරියට වෙලා තියෙන්නේ කියලා බලන්න. සියදි විහාන කරගන්නේ සමහර කිසියම් මාර්ගඵලයක් ලැබෙන්නේ නිකම්ම මැරිලා.
සමහර වේදනාව හමුවේ සියදිවි හානි කරගනින්දි සියදිවි හානි වෙන්න කලින් වේදනාව විපස්සනා කරන රහත් වෙලා තියෙනවා නේ. එතකොට දැන් වේදනාව හමුවේ ඒ අය මොකද්ද කළේ? ගැටුනේ. ඒ නිසා නොගැටි වේදනාවේ සමුදය අත්හංග විය දකින්න පුළුවන් කම ලැබුණා. ඇතිවීම නැතිවීම දැක්ක. විපස්සනා නුවණ පහළ කරගත්තා. අර නිකාම මෙරිච්ච අය කොදුනේ? වේදනාව ගැටි ගැටි හිටියා. ඒ ගැටෙන ස්වභාවය අනන්තගාමී ස්වභාවයක්. ඒ නිසා එයාට විපස්සනා නුවණ පහළ වුණේ නැහැ. ඒක දකින්න බැරි වුණා. අනිවාර්යෙන්ම තමයි. සමහරව සැපහමුවේ නොවැළි සැප පරිහරණය කරනවා. සමහර ඒ සැපහමුවේ නොවැළි එක පරිහරණය කරන්නේ දැන් නැතුව ඇලි ඇලි පරිහරණය කරනවා. ඒකාන්තගාමී වෙනවා. සමහර දුකහමුවේ නොගැටි දුක පරිහරණය කරනවා. ඒ අය තමයි විපස්සනා නුවණ පහළ කරගන්නේ. සමහර අය දුක හමුවේ ගැටි ගැටි ඉන්නවා. ඒ නිසාම එයාට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. හැමදාම ගැටි ගැටි ඉන්නක විතරයි වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන ආර්ය සත්‍ය අවබෝධයට බාධා වෙන ඇලීමයි ගැටීමයි දෙක නැති කරගන්න එක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒකයි බුදුහාමුදුර අවධාරණය කළේ ඒතේනේ භික්ඛවේ උභූවන්තේ යන උපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අවිසංකුත්තා. ඒ නිසා මහණෙනි තථාගතයන් වහන්සේ විසින් මනාලස අවබෝධ කරගත්තා, දැනගත්තා. මොකක්ද මෙන්න මේ කියන උභය අන්තයට නොගිහින් සත්‍ය අවබෝධ කරගත යුතුයි කියලා. එහෙම මේ අන්ත දෙකට යන්නේ නැතුව හිටියොත් ඇලෙන අන්තියටයි ගැටෙන අන්තියටයි නොගොස් කටයුතු කළොත් අන්න එයාට තමයි නුවණැස පහළ වෙන්නේ, චක්කු කරණි. එයාට තමයි ආර්ය සත්‍ය පිළිබඳව දැනුම පහළ වෙන්නේ, ඥාන කරණි. එයාගේ හිතේ තියෙන කිරිස් තමයි සංසිඳින් උපසමාය. එයාට තමයි මනාලස දැනගන්න පුළුවන්කම ලැබෙන අභිඥාය. එයාට තමයි මනාලස මේ ආර්ය සත්‍යය වටහා ගන්න පුළුවන්කම ලැබෙන සම්බෝධනාය. එයාට තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ, නිබ්බානාය සංවර්ධති විවේක. එහෙනම් ඔබේ දක්ෂකම කුමක්ද? උභය අන්තයෙන් විනිර්මුක්ත වීම. උභය අන්තය යන කුමක්ද? ඇලෙන අන්තයයි ගැටෙන අන්තයයි. ඇලෙන්නේ සැප හමුවේ, ගැටෙන්නේ දුක හමුවේ. හැබැයි ඔබට සැපක් තිබෙනවා නම් ඔබ දක්ෂ විය යුතුයි නොඇලි සැප විඳින්න. ඔබට දුකක් අත්විඳින්න වූවා නම් ඔබ දක්ෂ විය යුතුයි ඒ දුක හමුවේ නොගැටි දුක තේරුම් ගන්න. අන්න එහෙම වුණොත් තමයි අන්ත දෙකෙන් තොරව ඔබ මැදුම් පිළිවෙතෙහි පිහිටා කටයුතු කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ඇලෙන ගැටෙන අන්ත දෙකෙන් තොරව සිතින් කයින් වචනයෙන් ඔබට කටයුතු කරන්න පුළුවන්. සිත කය වචනය කියන මේ තුන්දොර මෙහෙවා කටයුතු කරන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරනවා කියන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය ඔක්කොම හරියට බැලුවොත් සිතින් කයින් වචනයෙන් කටයුතු කරන හැටි ඔය තියෙන්නේ. සම්මා සති සම්මා සමාධි ඔය ආදිය හිතින් කරන ඒවා තියෙන්නේ. සම්මා ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී කයින් කරන්නේ වචනින් කරන දේවල්. එතකොට සිත කය වචනේ කියන තුන්දොර ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පරිහරණය කරමින් දෛනික ජීවිතයේ ඔබට ජීවත් වෙන්නට හැකියාව තියෙනවා නම් පින්වත්නි ඒ සෑම මොහොතකම ඔබ ඔබේ කෙලෙස් සංසිඳුවමින් කටයුතු කරන කෙනෙක් වෙනවා. මොකද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කටයුතු කරනවා කියන්නේ ඔබ අර අන්තගාමී ප්‍රතිපදා දෙකට නැඹුරු නොවි මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා කියන එක. ඒ මධ්‍යම ප්‍රතිපදාව නිතරම පුරුදු කරන්න.
එනිසා ඇලෙන ලෝකේ නොඇලී ඉන්න, ගැටෙන ලෝකේ නොගැටී ඉන්න ඔබ උත්සාහවත් වෙන්න. අන්න ඒ සඳහා හැම දිනාටම මේ ස්වභාවය තේරුම් ගැනීම අවශ්‍යතාවය නැනනුවන පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා සැප විඳින අය දැකලා ඉරිසියා කරන්න එපා. ওই මිනිස්සුන්ට නම් කවදා නිවන් දකින්න හම් වෙන්නේ නැහැ කියලා. ඒ අයට ප්‍රඥාව පහළ වුණොත් බිල් ගේට්ස්ගේ පටන් සැප විඳින සියලු දෙනාටම නිවන් දකින්න පුළුවන්. ඒ වගේම අතිශයින්ම පීඩාකාරී ස්වභාවයන්ගේ දුක් විඳින ඔබට මේ ස්වභාවය නියම විදිහට වටහා ගත්තොත් එයාලටත් නිවන් දකින්න පුළුවන්. එහෙනම් සැප විඳින අයටයි දුක් විඳින අයටයි නිවන් දකින්න බෑ ඒකාන්ත දෙකක් කියන වැරදි අන්තයට යන්නේ නැතුව. අන්ත දෙක යනු සැප හමුවේ කරන මානසික ක්‍රියාවයි දුක හමුවේ කරන මානසික ක්‍රියාවයි කියලා තේරුම් අරගෙන අන්නේ මනස සමබර කර ගැනීමේ කටයුත්තේ ඔබ සිහියෙන් නුවණින් හැම මොහොතම කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා සිතින් කයින් වචනින් ක්‍රියා කරන හැම මොහොතකම නුවණින් විමසා බලන්න ඔබේ ක්‍රියාව කරන්නේ ඇලෙමින්ද ගැටෙමින්ද කියලා. ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒ කියන්නේ ඔබ අන්තගාමී කියන එකයි. ඔබ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉවත් වුණා කියන එකයි. එහෙනම් නොඇලෙන තැන නොගැලෙන තැන ඔබ මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටා කටයුතු කරන කෙනෙක් අන්න ඒ මනසයි ඔබට කිඳිනකෝ ආර්ය සත්‍ය අවබෝධයෙන් උපකාර වෙන්නේ කියන එක තේරුම් අරගෙන ඒ මානසික ස්වභාවයම දිගින් දිගටම දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා පින්වත් ඔබ හැමට මේ අනුශාසනා උපකාර වේවා. මේ උතුම් කුසල් බලින් හැමට හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතු උතුම් දිවන් සුව සැරසේවා. පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දින කටයුතු කරන්නේ කොළඹ හත මලගසේකර මාවතේ අංක 32 ධර්ම විශ්වසේ පදිංචි විශේෂඥ වෛද්‍ය පින්වත් කල්යාණී නිහාන්සිංහ මෑණියන් සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මාධව මතීෂ නිහාන්සිංහ පුතණුවන් ඒක රාශී වෙලා මීට දෙවසරකට කලින් අභාවක් ප්‍රාප්ත වූ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය දේවී නිහාන්සිංහ මැතිතුමන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර බලාපොරොත්තු වෙමින් එවැගේම අති පූජනීය ධර්මගම් කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත් දෙපාර්ශ්වයෙන් මෙහි දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙමින් ඉතින් මේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීන ධර්ම දානමය කුසලයේ සිදු කර ගැනීම තුළින් පහළ කරගත් උදාරතර කුසල ශක්තිය අපි පරලොවසපත් දීපී නිහාල්සිංහ මැතිතුමන් ප්‍රදාන සියලු දෙනාට අනුමෝදන් කරමු. සියලු දෙනා පින් අනුමෝදන් තම තමන්ගේ භව ගමන සුවපත් කර ගනිත්වා කියලා සාදු කියලා පිළිගනිමු. ලෝකයන් සම්බුද්ධ ශාසනයත් සුරකින් සියලු දෙවියෝ පින් අනුමෝදන් මේ පින්තුන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උදා කරත්වා සියලු අපලෝ දුරු දුරු කරත්වා සියලු ශාන්ති සිත කරත්වා කියලා සාදු කියලා දෙවියන් මේ උතුම් කුසල් වලින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම කායික මානසික සුවපත් භාවයේ සැනසීම වේවා. මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.